සන්දේවක් අයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම දවස් 7ක විරාමයකින් පස්සේ KCC සොඳුරු සන්දේවයේදී අපි ඔබ මුණ ගැසෙන සුන්දර ශනිදාවයි හැන්දෑවයි මේ 96 වෙනි වැඩසටහන KCC සොඳුරු සන්දේවේ 96 වෙනි වැඩසටහන අද 96 වෙනි වැඩසටහනට ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා සොඳුරු සන්දේව වෙනුවෙන් ඒ පිළිගැනීමට ලැබුණු අරඹුම අපේ හදවත් තුළ ඉතාමත්ම ගෞරවයකින් භක්තියකින් යුක්තව පළපදියම් වෙලා තිබෙන සුමියුරු සත්සර රටාවකින් අපි ආරම්භය ඔබට දුන්නේ ඒකට විශේෂත්වයක් තිබෙන නිසා ඒ විශේෂත්වයත් එක්ක තමයි 96 වෙනි වැඩසටහන සොඳුරු සඳෑව ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වෙන්නේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අපේ සභාපතිතුමන්ගේ තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයකට අනුව ආරඹුණු සොඳුරු සඳෑව වැඩසටහන සතියෙන් සතිය මේ විදිහට ආදිගු ගමනේදී 96 වෙනි වැඩසටහන හැම වැඩසටහනක්ම අපිට විශේෂිත වැඩසටහනක් වුණා වගේම අද ඒක තවත් සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට හේතු කාරණා අපි හොයාගෙන යමු. ඒ හේතු කාරණා අතරේ වඩාම විශේෂිත කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ YouTube නාලිකාව ඔස්සේත් ඒ වගේම Facebook අඩවිය ඔස්සේත් අපිව නරඹන එතර මෙතර බොහෝ දිනෙකට මම හිතන්නේ දකින්නට හැකි ඉතාම ආකර්ෂණීය ඉතාම ප්‍රතාපවත් නිල ඇඳුම් තුනක් තියෙනවා අද මෙතන ආරාධිත අසොන්නල මේ නිල ඇඳුම් තුනම අයිති එක ගෙදරකට ඒ ගෙදර අයිති එක පාසලකට මහනුවර මොකද්ද මේ සම්බන්ධය මොකද්ද මේ කතාව මේ නිලැඳුම් තුනම අයිති එක ගෙදරකට මං කිව්වා ඒ නිලැඳුම් තුනම හිමි එක පාසලකට ඒ නිලැඳුම් තුනම හිමි ගෙදර හිමි මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට අද සොඳුරු සඳෑවේ ආරාධිතාසුන් වෙන්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති मेजर जनरल प्रसन्न गुणरत्न विशेष कार्य बलकाये वाउनियाव कलापे अनदिन निलधारी ज्येष्ठ पोलिस अधिकारी समन गुणरत्न श्रीलंका पोलिसिये किरिनोच्चिय कोट्टाश बहार ज्येष्ठ पोलिस अधिकारी रोहन गुणरत्न गुणरत्न ब्रदर्स गुणरत्न सहोदरयो मा सदाहन कले आदरणीय प्रेक्षक श्रावक हित मितुरनि 96 වෙනි සොඳුරු සඳෑවේ වැඩසටහනේ අපි ආරාධිතින් තිදෙනාම අපේ රටේ අපි කියන දේශීය මුර දේවතාවුන් හැටියට අපි විශේෂ නාමයකින් හඳුන්වපු සුවිශේෂී චරිත තුනක් මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විශේෂ කාර්ය බලකායේ සමන් ගුණරත්න මහත්මයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහත්මයා මේ සහෝදරින් තිදෙනා අපි ඔබට සඳහන් කරේ අපේ රටේ ඉතාමත්ම කීර්තිමත් පාසලක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ජෙනරාල් සිරිල් රණතුංග මහත්මයා බිහි කළ ඒ වගේම අපේ රටේ නාවික හමුදාපතිවරයෙකු බිහි කළ මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා ඒ වගේම එතුමත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා බිහි කළ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි සොයුරන් තිදෙනෙක් තමයි අද සොඳුරු සඳෑවේ ඉතින් අද අපි මේ විශේෂිත කතාබහේ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සහ මේ විශේෂිත චරිත තුනට ඈඳුණු ඉතාම විශේෂිත තොරතුරු අපි කතා කරන්නට ඉඩකඩ වෙන් කරගෙන මම ඔබට ආරාධනා කරනවා අද මේ විශේෂිත චරිත අපිට තෝරා දීලා තිබෙන ගීතත් ඔබට වෙනදාට වඩා අලුත් ආන්දමකින් අලුත් ආරකින් අලුත් අත්දැකීමුත් එක්ක රස විඳින්නත් හැකි වේවි සුබ සන්දේවක් අයබෝන් ඔබතුමා සිදෙනාටම मेजर जनरल प्रसन्न गुणरत्न महात्म्य अभी मे कथाभाट मम दुनो ये प्रवेश दैने मट हेतु मे यूनिफॉर्म तुनम आईती एक गिदर घटक
ඒක හරි කලාතුරකින් මට දැන් මේ මෙහෙම මුණ ගැහුණා වයි එහෙම ඒක දැනෙන්නේ කොහොමද ඔබට අතරම සාමාන්‍ය එක විරල අවස්ථාවක් ඒක අපිට සියුම් ආඩම්බරිකුත් තියෙනවා ඒකම ඔබ කිව්වා එක පවුලක් සහ එක විද්‍යාලයක් කියලා සංසිල්ලසර විද්‍යාලය එතනින් තමයි අපි පන්රේ ලැබුවේ ඉතින් ඒ පන්නරයත් එක්ක අපි දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා ඉතින් අපි නිහතමානීව සතුටු වෙනවා අපි අද මේ ඉන්න තැන ගැන සමන් ගුණරත්න මහත්මයාට මේක කොහොමද දැනෙන්නේ අත්ත වශයෙන්ම සමන් මගේ බාල සහෝදරයා කිව්වා වගේ අපි එක පවුලක් එක ඉස්කෝලේ ඉගෙන ගත්තේ අපි එකට පාසල් ගියේ එකට ගියේ අපි අස්ගිරියට ආවේ දොළංගලින්නම් පයින් අපි බොහොම නිර්මාණ ආඩම්බරයක් දැරෙන අපි දැන් ඉන්න තත්ත්වය ගැන ඒක ගෞරවත්වය ඇත්තම සාන්ත සිල්වස්ත්‍ර විද්‍යාලයෙන් අපි ලැබූ මූලික අඩිතාලම තැසිම අපි ජේසුපොලිස් අධිකාරීතුමා රෝහණ ගුණරත්න මහත්මයා මගේ සහෝදර බාල සහෝදරන් දෙන්න කිව්ව පරිදි මමත් ඒ ආඩම්බරයෙන් භුක්ති විඳිනවා එකක් ඉස්කෝලේ පැත්තෙන් එකක් අපේ බොක්සින් ක්‍රීඩාව පැත්තෙන් ඒකෙදි 80 දශකයේ ශ්‍රී ලංකාව බොක්සින් ශාන්ත සිල්වස්ත්‍රට හොඳ රන් පදක්කම් දුනාගත්ත මේකක් වුණා ඒකේ අපි සහෝදර තිදෙනා ඒ බොක්සින් වලල්ල හොල්ලපු ක්‍රීඩක විදියට අපිට නිහතමානී ආඩම්බර සතුටක් විශේෂයෙන්ම ඉස්කෝලේටත් ඒ වගේම ආදිශි සංගමයටත් කඳුරට මේ ගුවන්විදු සේවයටත් අපේ සොඳුරු සැලඳා වැඩසටහනේ සියලු දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔව් එතනත් තියෙනවානේ රසන රස කතාවක් නේද? ඒ කියන්නේ ශාන්ත සිල්වස්ත්‍ර කිව්වොත් බොක්සින් ඒ කියන්නේ ඒ කාලේ දැන් අපි අහලා තියෙන ආකාරයට බොක්සින් නම් ගුණරත්න බ්‍රදර්ස්. එහෙම නේද? ඒක ප්‍රසිද්ධ. ඇත්තටම එහෙම තමයි ප්‍රසිද්ධ සිල්වස්ත්‍රගේ කිව්වොත් බොක්සින් එනවා. बॉक्सिंग की वो गुणरत्न ब्रदर्स तीन ऐ थिंक अभी ये नवतवर कपिगेन बहुम निहतमानियों में शत्रु खुदाई अद आदरणीय हितवतुने महिता ने मेक नरबन अहन अभी काठात ये धनन हंगीम ये धनन अभिमान महिता मे अलुत परंपरावटा एक दाम खादिम हों आदर्श्याल एक हंगीम किंग एक अदास गुण किंग एक इलाके किंग विशेष तमंगे जीवते इतामत्म विशेषित कोटसा रटवेन्वीन तिलन करपु तिदेने एक तव विशेष अत्युकृत्यना वर्तमान दी अपे रटे अर संपूर्ण एक लकू बल प्रदेश आधिपत्य धरण तुंदन तमाइ मे युद्ध मुदावे विशेष कार्यबल कायन सह श्रीलंका पॉलिसी किलनोच्य यापने वाउनियाव मेकन संपूर्ण कलापेम इन विशेषित चरित तुनतमाय अद अभी ओबट मे मुणगसल इतमीर गीत की प्याक्तनो अभी मुलम गीते टेन्न सुदान मेन्े मेजर जनरल प्रसन्न गुंडरत्न महात्म आप तोरलो महाचार्य सुनील आर्यरत्न रचनाकल अये महाचार्य रोहण वीर सिंह संगीत वात्कल अभी सुनील यदि सिंहन गायन दिवैन बुधुन लेसकन गीते ऐ मे गीते टोब मिच्र कैमति समान मम गीते तो रगत्ते विशेष करनो की प्याकुड मे गीते संपूर्ण दहस गत्तोत्ते हम अम्मा पिव कवल पोल अपि अति करला अपिट सियलुम पोषण लबा दीला नमुत मेक अत्रम सुनिल एदिरिसिंहन्गे मैतन्ने पुद्गलिक अद्देकी मक मे सिंधु मंग उट कतारुमो किवा ए अविल्ला ए यम स्थानेकट आपाम अम्मा नै अद ඒ සතුට විඳින්න ඉතින් ඒක සුනිල් නෙදිරිසියන්ගේ පුද්ගලික වගේම අපි තුන්දෙනාගේත් ඒකම පුද්ගලික අත්දැකීමක් සුනිල් නෙදිරිසියන් මේ ගීත ගායනා කළ දින දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා මේක අපේ අම්මත් නැති වුණේ දැන් අවුරුදු 25කට ඉස්සෙල්ලා ඉතින් අපි යම් තැනක ඉන්නකොට අද එය නැහැ නමුත් ගීතයෙන් පස්සේ මම කැමති මේ ගැන තවත් විවරණයක් කරන්න අපි ඇයගෙන් ලැබු පන්නරේ ඇයි කොයි වගේ ප්‍රතාපව චරිතයක්ද කියලා මං ගීතෙන් පස්සේ අපි කතා කරමු. හොඳයි. ඒ සංවේදී අධ්‍යක්ෂ සමුදායකුත් එක්ක ඔවුන්ටම ආවේනික ඔවුන්ටම විශේෂිත වුණු ගී එකතුවක් ඒ විශේෂිතුන් කතාවකුත් එක්ක අද අපිට අහන්න ඉඩකඩ සැලසෙවි. අපි එමනම් අද සොඳුරු සඳෑවේ මුල්ම ගීතය ක්‍රියේෂන් සංගීත කණ්ඩායම අපේ සුපුරුදු මිතුරන් ටික රංජිත් පෙරේරා ප්‍රමුඛව
නිශාන්ත ඒ වගේම සමීර සාගර සහ රිද්මි අපිත් එක්ක ඉන්නවා ඔබ වෙනුවෙන් ගයන්නට සහ වයන්නට අපි රංජිත් එනන් අද මුල්ම ගීතය ඔබට ආරාධනා කරනවා ගයන්න මේ මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්නයන් තීරු පළමු ගීතය සිංහයන්ගේ සොමියුරු ගී හඬ අර අපේ ජෙනරල් සඳහන් කරා වගේ අවුරුදු 40ක් විතර පැරණි ගීතයක් මේ ගීතය තව පැත්තකින් මට ඔබේ වෘත්තියත් එක්කත් කතා කරනකොට කෙනෙකුගේ ජීවිතයේ පෞරුෂ ගොඩනගා ගන්න අම්මා කියන චරිතය කොහොමද ඉවහල් වෙන්නේ ජෙනරල් තුමනි ඔව් සමන් ප්‍රථමයෙන්ම මම මේක සියලුම මවරුන්ට උපහාරයක් වෙන්න කියලා කියන මේ සින්දුව සමන් ඔබ ඇහුව ප්‍රශ්නේ ඇත්තටම ඔබ කිව්වේ මේක කොහොමද පෞරුෂත් එක්ක ගලපන්නේ කියලා මම හිතන්නේ ඊටමත් හොඳ ප්‍රවිෂ්ඨයක් ගන්න පුළුවන් ඇත්තටම මට මගේ පුද්ගලික මතය මම මේ මගේ වැඩිදුර අධ්‍යාපන ලැබනකොට පොතපත පරිශීලනය කරනකොට මට මේ පෞරුෂය කියන එක මොකද්ද කියන එක මම ඉගෙන ගන්න ගත්තා එතකොට මට තේරෙනවා මේ අතර මේ පෞරුෂය කියලා කියන්නේ අපි සමහරව අදහස් කරනවා මම හිතන්නේ අපි නිකන් කිව්වොත් එහෙම සික්ස් පැක් එකක් තිබ්බනම් පෞරුෂය හොඳයි නැත්නම් කොඩේ පොඩ ස්ට්‍රේට් කරපම් පෞරුෂය හොඳයි කියලා
නමුත් පෞර්ෂයේ ඊට වඩා එහාට ගිය තැනක් ඒකේ විවිධ සංඝටකයන් තියෙනවාම සමාන් මට ඒක නිකන් අපි උදාහරණයක් කිව්වොත් ඒක මට ඇත්තනම් මගේ අම්මගෙන් මම උගගෙන ගන්නකොට මම මේක ගලපන්න බැලුවා මේ මේ තියරිය කොහොමද යන්නේ කියලා ඇත්තනම් මේකේ තියෙනවා කායික කොටසක් ඒ කායිකෝ අපි ශක්තිමත් වෙන්න ඕනේ ඒතර මම දැක්ක අම්මගෙන් බොහොම ශක්තිමත් කාන්තාවක් එතකොට බුද්ධිමය පැත්ත එක එක සංඝටකයක එතකොට අය අධ්‍යාපනයේ යම් හොඳට හදාරලා තිබ්බා ඒක තිබ්බා ඊළඟට විශේෂම එකක් තියෙනවා මේ චිත්ත වේග පාලනය කියන්නේ එමුනත ඉමෝෂනල් කම්පොනන්ට් එක මම බැලුවා මේ ඇත්තටම කොහොමද අපේ අම්මා මේ එයාගේ චිත්ත වේග පාලනය කරගත්තේ ඒ විවිධ ගැටලු වලට මුහුණ දෙනකොට විවිධ ප්‍රශ්න එනකොට බොහොම සුන්දර චරිතයක් ඉදිරියට ඒව පාලනය කරගත්තා එතකොට මම බැලුවා මම මේ දැන් ඉගෙන ගන්නකොට ගලපන්න යනවා මේ මගේ අම්මගෙන් ආවේවා ඊට පස්සේ තියෙනවා තව එකක් චිත්ත වේග වලට පස්සේ සමාජීය ඒ කියන්නේ සෝෂල් කම්පොනන්ට් එකක් කොහොමද තියෙන්නේ ඒ කියන්නේ අත්‍තරම සෝෂල් කම්පොනන්ට් එක කියලා කියන්නේ සමන්ති තමත් කෙටියෙන් අපි කොහොමද අනිතරට ගෞරව කරන්නේ මේ ගෞරව කරන්නේ ඒගොල්ලන් අපි එක්ක එකඟ වෙන්නේ නැතිකොට කොහොමද අපි ගෞරවය කරන්නේ එතකොට තමයි මේ සමාජයත් එක්ක අපිට බැඳිලා යන්න පුළුවන් ඒක කොහොමද ඊළඟට අපි ගන්නවා සදාචාර පැත්ත ඒ කියන්නේ ස්පිරිචුවල් කම්පොනන්ට් එක සෝරි මොරල් කම්පොනන්ට් එක මොරල් පැත්ත සදාචාරය කොහොමද මේ සදාචාරාත්මකව යන්නේ අපි හරි වැරද්ද තේරුම් ගන්නෙ කොහොමද මේ හරි වැරද්ද ගලපන්නේ මට මේ චූටි උදාහරණයක් විනාඩියකට ඒ දවසක් මම අපි ඉතුරු කඩේ යවනෝනේ අපි බඩු ගේන්න ඒතකොට මම කඩේ ගිහලා එනවා මට කඩෙන් දුන්නා බඩි ගන්නකොට ඉතුරු සල්ලි වැඩියෙන් මම මේක අරගත්තා මම අරන් ගෙදර ආවා ආපුවම මං අම්මට මේක දුන්නා ඒතකොට ඇහුවා මේකේ ගණන් වැඩිනේ ඉතුරු වැඩිනේ මං කව් මට දුන්නා මං ගෙනාවා මේක වැරදිනේ මට ඒක එච්චර මං ගත්තේ නැහැ මං දුන්නා ගෙනව නැහැ දැන් ගිහින් දෙන්න මේක ආයෙම ගිහින් දීලා එන්න කියලා එයා මාව එක්කන් ගිහිල්ලා මට ඒක දුන්න කිව්වේ එදා මට පෙන්වනවා හරි වැරද්ද කොහොමද අපිව ගලපන්නේ කියලා අවසාන කම්පොනන්ට් එක තමයි අතන මේ මේ ආගමානුකූල එක ආත්මීය බව කොහොමද මේ ඒකත් එක්ක අපේ ආගමානුකූලව කොහොමද යන්නේ කියලා ඉතින් මේ කම්පොනන්ට් හයම මේ ඔක්කොම සංඝටක එකතු වුණාම තමයි යහපත් පෞරුෂයක් මේ වෙන්නේ මන් දැක්ක අපේ ප්‍රථම ආත්ම චරිතයක පුදුමාකාර පෞරුෂයක් තිබ්බේ අපිට පුදුමාකාර පෞරුෂයක් එක්ක අපිට ලබා දුන්නේ මම හිතනවා මේක සියල්ලම දැනගන්න ඕනේ මේ පෞරුෂය කිව්වහම ඒක එක්කට දෙකට නෙමෙයි හැම එකක්ම සම්බන්ධ වෙච්ච බැඳිච්ච කැලක් ඉතින් ඇය පුදුම ප්‍රතාපවත් චරිතයක් ඇය අපිට ඒක ප්‍රායෝගිකව කියලා දුන්නා ඒක අපි ඉගෙන ගන්න කන් දන්නේ නැහැ මේක කියලා දෙන්නේ කියලා නමුත් ඒ තරම් ඇය ශක්තිමත් චරිතයක් ඉතින් ඒක දුන්නා ඒකම මම මේක අවස්ථාවක් කරන දුන්නා මම තාත්තවත් මතක් කරන ඔහුත් මේ ගිල්ල ඉන්නේ ඔහුත් විශේෂිතෝ චරිතයක් ඉතම සංවේදී චරිතයක් බුද්ධිමත් චරිතයක් ඒගොල්ලන්ගෙන් ආපු සියල්ල තමයි මම හිතන්නේ මේ සමබර පෞරුෂයකට අපිට ලැබිලා තියෙන්නේ ඒක තමයි මගේ අදහස අම්මා කෙනෙකුගෙන් ලැබෙන ඒ ධෛර්යය සහ ඒ ආශිර්වාදය තමයි අද අපේ ආදරණීය හිතවිතුනනි සොඳුරු සඳාවේ මේ විශේෂිත චරිත තුනක් බවට අපිට පත් වෙලා තිබෙන්නේ අහන නරඹන ඔබට අපි සඳහන් කරන්නේ මේ එකම පවුලේ සහෝදරයන් තිදෙනා අයියාලා දෙන්නා සහ පොඩිම මල්ලි අද සොඳුරු සඳාවට එකතු වෙන්නේ අපේ රටේ සුවිශේෂී නිලයන් තුනක් ඔබ වුණ චරිත තුනක් හැටියට මහනුවර ශාන්ත සීලේශ්වර විද්‍යාලය අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ වගේම ආදිශංගමේ සභාපතිතුමා ඇතුළු ආදි ශිෂ්‍ය බොහෝ දෙනෙක් අද අපේ සජීවීව වැඩසටහනට එකතු වෙන සිල්වෙස්සරුන් බොහෝ පිරිසක් අද මේ අවස්ථාවට එකතුලා ඉන්න මං හිතන්නේ ඒක තමයි සිල්වෙස්සරේ තව එක විශේෂත්වයක් නේ කොහේ හරි තමන්ගේ කෙනෙක් මොකක් හරි විශේෂ දෙයක් කරනවා නම් ඒ වටා රොද බඳිනවා නේද ඒකත් මට අද දකින්න ලැබිච්ච විශේෂිත උණු දසුණක් ඉතින් ඒවා හරි වටිනවා විද්‍යාලයකට මේවා ආභරණ ඒ ආභරණ දුන්න විද්‍යාලය තවත් කොයිතරම් කීර්තියකට ලක් වෙනවද කියලා හිතනවා 96 වෙනි වැඩසටහනේ මා ඊළඟ ගීතයට එන්න සූදානම් වෙන්නේ ඒක තවත් විශේෂත්වයක් වෙනවා විශේෂ කාර්ය බලකායේ ප්‍රතාපවත් නිලධාරියෙක් අසාමාන්‍ය උසකින් හෙබි නිලධාරියෙක් අද ඉතාම ලගන්න ආකාරයට ගීතයක් ගායනා කරන්න සූදානම් වෙන අවස්ථාව. ඒ නිසා මම අපේ විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාප අනදෙන නිලධාරිතුමා ජේසුපොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා අපි අපේ දෙවනි ගීතයට එන්න සූදානම් වෙනවා. අපි ඔබේ හඬ අවදි කරමින් විශේෂ කර බයකල් කායටම එනවා කියලා ඉස්කෝලේ යනකොටම තීරණය කරලාද තිබුණේ කොහොමද මේ මේ රස්සාව තෝරගත්තේ අත වශයෙන්ම සමන් මම පාසල් අවදීදී මම
ඔලෙවලින් අධ්‍යාපන කටයුතු අතෑරියා. අතෑරලා මම බොක්සිං ක්‍රීඩාවට තමයි මගේ ප්‍රමුඛතාවය යොමු කරේවි. මම ක්‍රීඩාවේ ඉදිරියට හිටියා. ඊට පස්සේ හැකියාවක් වශයෙන් ඇප්ලිකේෂන් දාපුවාම 1988 යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් කාලෙදි මම විශ්වවිද්‍යාල බලකායේ පොලිස් පරීක්ෂකවරයෙක් බැඳෙන්න කියලා ඇල්ලුම් කරපෙන් පස්සේ යම් යම් බාධක ආවත් අපි තුන් දෙනාම එකට කතා කරගෙන සහෝදරයෝ කතා කරගෙන එතකොට අපි තීන්දුව ගන්න නෑ අපි යනවා කියලා. ඉතින් මම විශ්වවිද්‍යාල බලකායට බැඳුනා මගේ සිය කැමැත්තෙන් බැඳුනා. අපි අම්මත් එක්ක සම්පූර්ණ ධෛර්ය ශක්තිය ලබා දුන්නා 88. එතකොට පළමු පත්වීම කොහටද කොහෙද සේවා ස්ථානයේ උනේ? මම සේවා ස්ථාන පුහුණුවෙන් පසුව මම විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බොක්සිං කණ්ඩායමේ නායකයෙක් හැටියට වසර කීපයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බොක්සිං කණ්ඩායමේ නායකයෙක් හැටියට කටයුතු කරා. ඉතින් මම පළමුවෙන්ම ජනාධිපති කාර්යාලයේ ඉඳගෙන ජනාධිපති මන්දිරේ සමාවෙන ජනාධිපති මන්දිරේ ඉඳගෙන මම ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ නායකයෙක් හැටියට කටයුතු කරලා ඒ පිළිතුරුනා. ඊට පස්සේ මගේ බොක්සිං නවත්තුවේ මම 1993 වර්ෂයේ 91 වර්ෂයේ 91 වර්ෂයේ නවත්වීම පස්සේ 93 වර්ෂයේ මම මෙහෙම ප්‍රදේශයට රාජකාරිය වාර්තා කරනවා. හොඳයි. මයිකයි සඳහන් කළේ මේ අභිමානවත් මේ නිලැඳු මෛත්‍රි ශාන්ත සිල්වෙස්සරේට කියලා කිව්වේ අන්න ඒ නිසාමයි. ඔබ ගායනා කරන සූදානමෙන් ඉන්නවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ම රචනා කළ, ඒ වගේම රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, ආචාර්ය පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් ගැයූ තාත්තා උනත් මා බත සරි කරන කියන ගීතේ. ඇයි මේ ගීතේ මෙච්චර කැමති? ඇත්ත වශයෙන්ම සමන් මේ ගීතේට මම කැමති වෙන්න ප්‍රධාන හේතුව අපේ බිරින්දෑවරු පුදුම මේ දුකක් විඳි අපි ගෙදර නැතුව අපි මෙහෙම මම විවාහ වුණ ගමන් මෙහෙම ප්‍රදේශෙ ගියා. මගේ මල්ලිත් එහෙමයි, සහෝදරයත් එහෙමයි. ඉතින් අපි තුන් දෙනාගෙම මේ රණවිරු පවුල් ඔක්කොගේම මුළු රණවිරු පවුල්වලම බිරින්දෑවරුන් විදිහ වේදනාව දැක්කාම අපි ඇත්තටම ක්‍රියාන්විත ප්‍රදේශෙ ගිහිල්ලා ක්‍රියාන්විත රාජකාරී කරලා අපි බොහොම සැහැල්ලුවෙන් ගෙදරින්ද අපි ආවිල්ලා බලනකොට ගෙදර බිරින්දෑවරුන් කරන යුද්ධය ඊට වඩා ලොකු විශේෂ යුද්ධයක් කරනවා, ලොකු යුද්ධයක් කරන එකක්. ඇත්තට මේකට අපි සමස්තයක් වශයෙන් ගත්තා මුළු සමස්තෙම බිරින්දෑවරුන් එහෙමයි පුදුම වේදනාවක් විදිහ ඒ වැඩ කොටසකින් අපි දාන්නයක් වශයෙන් ගත්තොත් එක සතියක් බිරින්දෑව කෙනෙක් අසනීප වෙලා හිටියොත් ගෙදර වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම මුළු ගෘහස්ථයේම වැඩ කටයුතු කඩා අඩපණ වෙනවා. ඉතින් මම මුළු සමාජයේ සමස්ත ඔක්කොම බිරින්දෑවරුන්ට උපහාරයක් පිණිස මේ ගීතය තෝරාගත්තා. අතර මේක සුනිල් ආරියරත්න මහතා රචනා කරපු ඩබ්ලිව් ඩී අමරදේව ශූරින් ගායනා කරන ඉතාම මියුරු ගීතයක්. ඒකේ ලස්සන පදවැල් තියෙනවා, හොඳ අර්ථවත් ගීතයක්. ඉතින් මම මේක තෝරාගත්ත පළවෙනි ගීතය. අද ඔබේ හඬින් අපි අහන්න සූදානමින් ඉන්නවා. ඔබ
ඉතාමත්ම මෙවරුයි මේ නිලැඳුම ඇතුලේ ඉන්න නිර්මාණශීලී චරිත ටික අපිට ඊට පස්සේ ඒ විදිහට අපිට එකතු කරගන්න පුළුවන් වෙයි ඔය ගීතවත් බව අවදි වෙන්නේ කොයි වගේ අවස්ථාවන්වලද දැන් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඉල්ලුමක්වත් ඇති මං හිතන්නේ ගීත ඇත්තටම සමන් මම අපි සංගීතය පාසල් යන චුට්ටක් හදලා සංගීතය කළම් තිබ්බේ නෑ මේක ඇත්තටම මගේ පෞද්ගලික මේ සින්දු කියන්න මම පටන් ගත්තා නෑ මේක පටන් ගත්තේ මට රාජකාරී පෞගිය කාල වකවානුවල තිබ රාජකාරී බහුලතාවය මත මම නිකන් මේ කාලේ ගත කරන්න ඕන හින්දා මේ පසුගිය අවුරුදු 6-7ක කාලෙක ඉඳන් මම නිකන් ওই සින්දු කියන්න පටන් ගත්තා ඒ හින්දා මම ඒකෙන්ම තමයි මම සින්දු කියන්න පටන් ගත්තේ නැත්නම් මේ සින්දු කීමේ හැකියාවක් නෑ හැබැයි අපි තාම අපූර්ව අපි රස වින්දා කොහොමත් ඉගෙනගෙන නෑ අද හිතවතුනි සොඳුරු සදෑවේ 96 වෙනි වැඩසටහනේ අපේ ආරාධිතයින් එකම පවුලේ ආදරණීය සහෝදරයින් තිදෙනෙක් අද මේ ආරාධිතාසුන් තුනේ ඉන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපේ බහාර අණදෙනලෙන්දාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා සහ ශ්‍රී ලංකා පොලිසියේ කිලිනොච්චිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහත්මයා තමයි අද මේ තිදෙනාම මහනුවර ශාන්ත සිල්ලසර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්. ඉතින් අද සොඳුරු සදෑව වැඩසටහනේ මේ අයියලා මල්ලිලා තිදෙනා තමයි එකතු වෙන්නේ. මම දැන් යොමු වෙන්නේ ලොකු අයියා. මහිතනා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාමත්ම සුවිශේෂී වුණු චරිතයක් බවට පත් වෙමින් රෝහණ ගුණරත්න මහත්මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මම ඔබතුමාගෙන් මට අහන්න හිතෙන්නේ අර ශාන්ත සිලිසර විද්‍යාලයේ බොක්සිං බ්‍රදර්ස්ලා ගුණරත්න බ්‍රදර්ස් නම් බොක්සිං සිල්වේස්ත්‍රී කියලා කිව්වම ඒ පොලිස් අධිකාරීතුමනි කොහොමද මේ කීර්තිය මේ 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 තුන්දෙනාම එකට ඒ වැඩේට බැස්සේ සමන් අත් වශයෙන්ම කිව්වොත් මගේ දෙවනි ඔය විශේෂ කාර්ය බලකායේ ඉන්න සහෝදරය තමයි 1977 වර්ෂයේ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ අපි කුඩා කාලේ ඉන්න අනතුරු ඔහු බොක්සිං ක්‍රීඩාවට අදාළ මේ බොක්සිං බෑග් එකක් ගෙනල්ලා ගෙදර අඹගහේ ඉල්ලලා ගහනකොට මටත් හිතුණා මේකට ගහලා බලන්න ඕනේ කියලා. ගහලා බලලා එතනින් අත් වශයෙන්ම ඒ ලැබ පන්නරය තුල 1979 85 වෙනකොට ශ්‍රී ලංකා වර්ණ දිනු ක්‍රීඩකෙක් බවට පත් වෙන්න අපිට හැකියාව තිබුණා ඒ ස්කූලේ තිබ්බ බොක්සිං වලට තිබ්බ කීර්තියත් එක්ක ඒක තුලින් තමයි බොක්සිං ක්‍රීඩාවට අවතින්නේ ඊළඟට
බ්‍රොක්සින් බ්‍රදර්ස්ලා විදිහට ගත්තාම අපි තුන්දෙනාම ශ්‍රී ලංකා පාඨශාලා බොක්සින් තරඟාවලිය වන ප්‍රධාන බොක්සින් තරඟාවලිය වන ස්ටබ් ශූරතා පල්ලියේ ශූරය විදිහට ඒ කියන්නේ කණ්ඩායමට 8 දෙනයි 8 දෙනෙක්ගෙන් තුන් දෙනෙක් එකම පවුලේ ක්‍රීඩක විදිහට ඒ ෂීල්ඩ් එක ගෙනකොට අපිට බ්‍රදර්ස් ට්‍රීම් බ්‍රින්ග් බෑක් ස්ටබ්ස් කියලා කිව්වේ ඒකේ හෙඩින්ග්ස් තිබෙ හැම හැම වීකෙන්ඩ් එකේම අපි පත්‍රවල ඒ වගේ ඒවා දැක්කා ඒ තමයි අපේ බොක්සින් ක්‍රීඩාවේ ආරම්භය මගේ දෙවනි සහෝදරයා තමයි ඒක පටන් ගත්තේ අන්තිමේදී තුන්වෙනි සහෝදරයාත් හොඳ දක්ෂ බොක්සින් ක්‍රීඩකෙක් විදිහට අපි ප්‍රසිද්ධියක් ලැබුවා තුන්දෙනා ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට එකතු වෙන්නේ කොයි කාලෙද පොලිස් අධිකාරීතුමනි 1986 වසරේ පෙබරවාරි 10 වෙනිදා ශ්‍රී ලංකා පොලිසියට උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට අධ්‍යාපන උසස් පෙළ සමත් වෙලා මම පොලිස් සේවයට එකතු වෙනවා එතකොට දැන් මේ තුන් දෙනාම ආරක්ෂක අංශේ තන රැකියාවල් වලට යොමු වෙන්න ගෙදරින් මොකක් හරි එකට බලපෑමක් තිබ්බද එහෙම අත්‍යවශ්‍ය සමයෙන් එහෙම විශේෂ බලපෑමක් තිබුණේ නැහැ නමුත් මං හිතන්නේ අපේ පාසල එවකට ඒ 80 90 දශකය ලංකාවේ කලබලකාරී තත්ත්ව තිබුණාම ඒ ශ්‍රී ලංකාවේ හොඳ පාසල නැත්තොෂම මේ හොඳ කියන එක මං අර්ථ දක්වන්නේ ප්‍රසිද්ධ පාසල් වලින් ක්‍රීඩකයෝ ඒ සඳහා යොමු වුණා ඒක ඒක යොමු වීම තුළ තමයි අපි තුන් දෙනාම බොක්සින් ක්‍රීඩකයෝ වින්දා එකම ආරක්ෂක සේවයට ඒ කාලේ තිබුණු තත්ත්වයත් එක්ක බැඳෙන්න තීරණය කරන්නේ හොඳයි ඔබ තෝරන ගීත අතරේ ඔබ අපිට තෝරා දෙනවා මේ ගීතයත් සුනිල් ඉදිරිසිංහයන් මතමයි ගායනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරිරත්න රචනා කළ ගීතයක් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මල්ලිය නරක මිතුරන් පිළිගන්න එපයි කියන ගීතය මේ ගීතයට ඔබ වඩාත් ප්‍රිය කරන්න හේතුව මොකක්ද සමහරවිට තොෂෙම මේ ගීතය ගත්තාම ශ්‍රී ලංකා පොලිසිය රාජකාරියත් එක්ක බද්ධ වෙන ගීතයක් කියලා කිව්වොත් නිවැරදි. ඒකට හේතුව මේකේ මම කරන විවරණය මේ සින්දුව සම්බන්ධව මම හිතන්නේ අනික් කට්ටිය දකින්න හැට වඩා පුළුල් මේ යථාර්ථවාදීව මම බලන ඒක තෝරාගත්තේ මේක ශ්‍රී ලංකා පොලිසියට අදාළ වෙන්නේ බන්ධනාගාරගත වෙන හැම දරුවෙක් හෝ දැරියක් ශ්‍රී ලංකා පොලිසිය සමග රාජකාරිවල ප්‍රාතිමූර්ති වශයෙන් ගැටිලා ඒකට සමාජානුගත සිද්ධීන් ගත්තාම හොඳ කට්ටිය නෙවෙයි බන්ධනාගාරගත වෙන්නේ ඒක අම්මා තාත්තා කෙනෙකුට නිකන් ඉතාම ඛේදනීය දුක්ඛාගත අවස්ථාවක් විදිහට මේක මේ දැගෙනව අපිට දකින්න අපිට ප්‍රායෝගිකව මගේ අවුරුදු 37ක සේවා කාලය තුළ අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාරගත කිරීම වලට අපි සහභාගී වෙලා තිනවා ඒ වගේ විපාක දැකලා තිනවා ඒ පවුල් සංස්ථාවල ඇති වෙන ගැටලු දැකලා තිනවා ඒකින්ද මම මේක තෝරලා මේ තිය මේ අද සොඳු සඳාවට තෝරාගත්තා හොඳයි එහෙමනම් අපි රංජිත්ටම ගීතය ගායනා කරන්න ආරාධනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරිරත්නයන් රචනා කළ සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ඔපවත් වුණු මේ සුමියුරු ගීතය රංජිත් ගායනා මතවන් දුක වෙන්ට
රංජිත් ගීතය ගායනා කළා එක්තරා කාලවකවානුවකදී මේ ගීතය හැම හදවතකම රැවු පිළිරැවු දෙන ගීතයක් බවට පත් වෙමින් ඒ ගීතේ හැබැයි ඊට පස්සේ ජීවිතයේ අවබෝධය වඩාත් හොඳින් අවබෝධ කරගත්තට පස්සේ ඒ ගීතය අපිට ඒ මහා සමාජයත් එක්ක බද්ධ කරලා एक तिबन यथार्थे कथाकनट थैकिया वक्लबुण इति सोमियोरु गीते सुनील दिल सिंहानी सदातनिक मे समाजे पिलिबंदो होंद हदारी मेकट इतामात्म कदिम मगक वेवर कर देनवा अद सुंदुरु संदयावे वेडसट हनट अद सहभागी वेन अपे आराधितेन तिदेना महानूर शांत सिलेसर विद्यालय आदि शिष्येन्वन मेजर जनरल प्रसन्न गुणरत्न एवागेम ज्येष्ठ पोलिस अधिकारी विशेष कार्यबालकाये समन गुणरत्न सह श्रीलंका पोलिसी ज्येष्ठ पोलिस अधिकारी रोहन गुणरत्न महातुरुण तमय अद सुंदुरु संध्यावे आराधितीन बावट पत्वेन्नी मे जनरल प्रसन्न गुणरत्न महात्म्य तें इलंग कथावट मट इन ओब इलंगट तोरला दियन गीतयात वडा होंद युहाल विमा कई किल हितेनो तें दशक तुना कापी देखाने मी राट अभ्यांतरी बीच युद्धेकट ऋजुअम ओबात ममत अभी सीलुदेनाम मेके मेदिहत करो वेड मेके विंदीते बवट पत्त ना सीलुदेनाम अब मे गीते मे मे इलांग गीते मंगीत ना उब मेकट विन प्रवेश युद्ध अवसान है वर्तमान युधा मुदा भी कार्य भार्य एतम पिरीस महा दी विवेचन लाख मे महा मुदा वो वेड मेकट मेकद हमुदा भी कार्य भार्य युद्ध किं पसे හමුදාවට මොකද්ද කරන්න තියෙන්නේ සමන් ඇත්තටම හොඳ ප්‍රවිෂ්ඨයකට ඔබ ආවේ ගොඩක් අය අහනවා මගෙනුත් කතා කරලා අහනවා දැන් ගොඩක් මගේ යාළුවෝ අහනවා ආ දැන් යුද්ධ ඉවරයිනේ මම කතා කරන්නත් කැමති නෑ යුද්ධයක් ගැන යුද්ධ ඉවරයිනේ දැන් ඔයගලන්ට වැඩ නැතුව ඇති නේද කියලා සමන් මම මෙන්න මෙහෙම දකිනවා යුද්ධෙන් පස්සේ තමයි අමාරුම කෑල්ල දැන් තමයි අපි අමාරුම කෑල්ල ඉන්නේ හේතුව නවත යුද්ධයකට යන්නේ නැතිව අපි වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මෙදිනෙදි බලන්න ඕනේ යුද්ධයක් ආවේ කොහොමද කියන එක අතීත විවරණය කරලා නැවත අපි යුද්ධයකට නොයන්න තමයි වැඩ කරන්න ඕනේ මං හිතන්නේ ඒක තමයි අපේ ශ්‍රී ලංකා යුද හමුදාව මූලිකවම අනිත් හමුදාවල් සියල්ල එක්ක සියලුම ආරක්ෂක එක්කම එකතු වෙලා අපි මේක තමයි කරන්නේ මේ සංහිඳියාවට කොහොමද ක්‍රියා කරන්න කියලා ඔබ සින්දුවේ අන්දි ඉස්සලා මම ඒක කරන්න ඕන නම් එහෙම කියන්න නැත්නම් සින්දුවේ පස්සේ හරි අපිට විවරණය කරන්න පුළුවන් මගේ ප්‍රවිෂ්ඨය මම ඒක ගැන තව කරුණු කීපයක් තියෙනවා කියන්නේ ඉතින් අපි දැනට වැඩ කරන්නේ සමන් මම දැනටත් ඉන්නේ යාපනයේ මම දැන් අවුරුදු දෙකමාරක් යාපනයේ ස්ටෑන් දෙක අපි කරන පුද්ගලික මගේ පුද්ගලික අධ්‍යක්ෂින් මම කැමති බෙදා හදා ගන්න සීල දෙනා එක
මොනවදපි කරන්න කියලා. ඉතින් ඔබ අවස්ථාව හමුදාව මොනවද කරන්න? හමුදාව මොකද්ද කරන්න කියලා අපි සින්දුවෙන් පස්සේද සින්දුවට ඉස්සල වුණත් කමක් නැහැ කියමු. අපි ඉස්සල එන ගීතය අහලා ඊට පස්සේ ගීතෙන් පස්සේ තව ටිකක් එක ගලපන්නත් පුළුවන් වෙයි. මේ සුනිල් එදිරිසිංහන් ගායනා කරන කුමාරදාස සපුතන්ත්‍රි තමයි මේ ගීතය රචනා කළේ. ඒ වගේම මේ ගීතය රෝහණ වීරසිංහ මේ ගීතේට රෝහණ වීරසිංහන් සංගීතය නිර්මාණය කරනවා. සුනිල් එදිරිසිංහන් තමයි ගීතේ ගායනා කරා. අපි නිශාන්තට गीते गायन आराधना करम විශේෂිත කැපකිරීම ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්නේ ඒ උදෙසා එක පැත්තකින් ඇත්තරම අපි කරන ගෞරවයක් වෙනවා අද ඔබ තිදෙනා මේ ආරාධිත අසුන් වලට ගෙන්වා ගැනීමත් අපි විශ්වාස කරන එක අපි කල යුත්තක් එක්කියා ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා ඒ වගේම විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපේ බාර අනදෙන නිලධාරි ජේසු පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා ඉන්නවා ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ කිලිනොච්චිය කොට්ටාස භාර ජේසු පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහත්මයා ඉන්නවා මේ තිදෙනාම එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් මහනුවර ශාන්ත සිලිසර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් තිදෙනෙක් කීර්තිමත් ආදි ශිෂ්‍යයන් තිදෙනෙක් ඉතින් අද 96 වෙනි සොඳුරු සඳාව ඔවුන්ටයි යුද හමුදාව යුද්ධෙන් පස්සේ යුද හමුදාව මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මොනවද යාපනය දැන් කරන්නේ මේ ජනතාවත් එක්ක කොහොමද මේ අර යුද්ධෙන් පස්සේ තියෙන බැඳීම
सामान्यसल मम्मी अवस्था करीएलु मम्मी गीते सीएलम त्रिविध हमदावट उपहार अखंड किल श्रीलंका युद्ध हमदाव नाविक हमदाव गुवर्ण हमदाव श्रीलंका पोलिस विशेष कार्य बलकाय सिविल आरक्षक बल अभी सीएल दाट मे उपहार अखंड किल मम प्रथम मम्मी अकन सामान मं क्यू वगे दंत में अमारुम कैलिन्न मन दकीन तालेट मे संहिदियाव कुहमदपी निवेदि काल प्रायोगिक करण के मम दंग यापने प्रत्युत मम मब यापने मेकटे नंगे पालन प्रदेश सामान विश्वास करना अभी मेवेनकोट दिदास नमे पश्य मेवेनकोट गेवल हत्य हट हत कदल दिलतीन श्रीलंका युद्ध मुदाव श्रीलंका युद्ध मुदावे श्रमदायक सह ओंगे तीयन अवस्था कट्टी उदौ यतु अभी निवास हत्य हट हया हदल दीलती अभी जनतावट दमिल जनतावट द्रव्य जनतावट पे सहोदरीट एक विशेषत्व सामान मिथन दी अट किसी में वेन सकने एक अभी मम दंगे नम पावित करण कमती ने मम के नोमगी दर्वाण मंगे संविधान नमोवत की मं कमती ने अभी गोल के नोमगी दर्वाण तरह नोमगी दर्वाण तपी गल दीलती नो मैं युद्ध दवकरा एक कौरुद्ध अन्ना मैं कौरुद्ध विश्वास करें अभी ये पत्थ गेवाकत्र करना इट पास अभी अपे यमुलातीनो अद्यापने पत्थर कुहमद इस्कोल वोल्ट उदौकरा इस्कोल हदल दिन्नी कुहमद पातल पासल पोत्पत दर्वंट लबा दिन्नी कुहमद पासल दर्व अद्यापने यमुकरवाणि कुहमद इतरापी ये पत्थ गेवाल दिन मैं अद्यापने गो इला क्रीडा कौशल्य कुहमद दीवन करवाणी क्रीडा तरंग कुहमद अपी मेवकरा इव सियाल अभी अपेतीन पर्सनल कंटाक्ट लिंगोड़ा के अतर युदाहम दूलास्था अभी नीतर एवपी वो उपदेश लबादेन एवत्पी पुद्गलिक हंदुनुंक मत एवक क्रीडा पेत करण हेम करण विविध कटयुत अभी नियलेनो कौरते दर इतको तम अहन आम के मनोदरण की अभी विवृत आराधन को अविल बला मनोदरा की उदाहरण मन के अभी पड़ी दन मगे मगे पनस्पा सेना के अभी शनसुराध इंग्लिश पंतन मम बस के आवण गम अटे गम दीन उब विश्वासकर सामान पड़ी मल्लगे लमई गैनलम पिरीमलम अभी बस के नगोल कैंप के अतल वील इंग्लिश गण मे अपे इन इंग्लिश इंस्ट्रक्टर्स एगोलप इंग्लिश दम सहन कल एगोल अब सिंगल उगा दम इंग्लिश अभी दिन सिंगल पैकर इंग्लिश कर लापी मेवागे अट दून अतर मे अरे मे तीन संबंध वैडीकर ऐदकमे अपे विविध काटर गारमड़ी मूर उपलो मुखदेगुलंत में अनागते अभी गर्भिणी मऊर उंट पोषण मलुदी विविध कटयुत निरत नत्र अपिटोने नियम संहिता वकद मे वचने परसम एक योनिकरण अभी युद्ध आतवरण महा अपराध काटो थरी युद्ध हमदाव एवगे पुदुमाकार कपीरम करण एक मम अत्र सत्टेनो इवगे मम स्तुतिवंतनो युद्ध हमदा मूलस्थान अपे उसस मूलस्थान अभी सहायलाबादी पीलिबंद एक अभी विविध कटयुत वेदन अभी मेके मे अरे ओब क्यूब कथा वहाँ एक दंतमी तीन मे अमार मुखबकिताम प्रवेश मेन इताम सीम अवबोधे किन करण नोने दया ओ अभी जेज पोलिस अधिकारी तुम यमक मम मगे बाल सहोदर किंब ये वचन बलट अमतरव अभी टू प्रश्न आगे कथम मम दिन विद्यट मंगिताने रूपवाहिनी वेडसटाहन मम्मी का दख मिहिताले नायक आंध्र मेक दीक्षण उन्नासगी पण दीक्षण कदी अदट अभी अर मगे सहोद क्यूवागे अभी युद्ध की अमत ये कलबलकारी तत्व किल क्यूवत एक इवरवेला दिदास नमे पास्व मेवेन का අපිට මේ ලැන්ග්වේජ් බැරිය එක ගැන භාෂා ප්‍රශ්නේ විසඳන්න අපි තාම මැදිහත් වෙලා නැද්ද කියන ප්‍රශ්නේ අපිට මෙ වෙනවා මේ කතා කරන මම ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විදියට කිනොච්චිය කියන්නේ මේ ද්‍රවිඩ
කට්ටිය වාසය කරන බහුතරයක් 99.9%ක්ම ද්‍රවිඩ කට්ටිය. එතකොට ඒගොල්ලත් එක්ක ගනුදෙනු කරද්දි ඒගොල්ලෝ අත් වශයෙන්ම පොලිසියට විවිධ පැමිණිලි අරන් එද්දි මට ද්‍රවිඩ භාෂාව බැරිවීම පිළිබඳව මම අතිශය කනගාටු වෙනවා. මේ ලැන්ග්වේජ් බැරියක ඉවත් කරන්න. ඒ කියන්නේ මේ භාෂා ප්‍රශ්නේ ඉවත් කරා නම් අර මගේ සහෝදරයෙක් කිව්වා වගේ සංහිඳියාව 65%කට 70%කට එහා යනවා. ඒගොල්ල සන්තෝෂයි ඒගොල්ලගේ භාෂාව කතා කරන කටින්. මං සන්තෝෂ වෙනවා මගේ දෙවනි සහෝදරයා ස්ටිෆ් එකේ ඉන්න විෂය කාර්ය බලකාර කාර්ය බලකායේ අනදිනදාරිත මේ 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 කලාපන දෙනදාරිතුමාට බොහොම චතුර විදියට දෙමළ කතා කරන්න පුළුවන්. ඔහු ඇවිල්ලා මගේ මාව හම්බෙච්ච වෙලාවක කිල්නොච්චියේදී මෙයා දෙමළෙන් මේ මේ අදා සුවමාරු කරගන්නකොට දෙමළ කට්ටියට විශ්මිතයි ආශයි ඒගොල්ල හිනාවෙන් පේනවා කොච්චර සන්තෝෂයක් ඒගොල්ල ලබනවද කියලා. ඉතින් අපිට දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2009 ඉඳලා අද වෙනකොට අවුරුදු 13ක් අපේ රටේ ඒ කලබලකාරී තත්ත්වය ඉවර වෙලා ඉවරයි. නමුත් පාසල් අධ්‍යාපනයේ මොන්ටිසෝරි මම එදා එකයි අර මිහින්තලේ නායක හඳුනන මෙතනදි මතකනේ උන්වහන්සේ දේශනා කළ පරිදි උන්වහන්සේ මගේ අදා මම හිතපු අදහසම උන්වහන්සේ දේශනා කරා. මම මොකද එතෙන්දි කිව්වේ අද වෙනකොට අවුරුදු 13ක් ගත වෙලා උන්වහන්සේට මේ දෙමළ භාෂාව බෑ කිව්වා. ඒ භාෂාව බැරි එක අපි අර මොන්ටිසෝරි කාලේ ඉඳලම දෙමළ භාෂාව සිංහල ළමයිට මෙන්ම ද්‍රවිඩ කට්ටියට සිංහල භාෂාවත් උගන්වනවා නම් අද අවුරුදු 13ක් කියලා උසස් පෙළ පිට වෙන සියලු මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ භාෂාමය හැකියාවක් තියෙනවා. මටත් බෑ. මම හිතන්නේ ඒක ඉතාම මේ ඛේදනීය තත්ත්වයක් අපේ රටේ තියෙන මේ භාෂාමය ප්‍රශ්නේ දැනට තියෙන. ඒක ඉවර වුණා නම් අපිට හොඳ මේ මොකද ඊ අපි දන්නවා සිංහල මේ නිලධාරීන් විදියට අපිට මේ කොච්චර ආදරය කරනවද ඇඳුම් කරනවද රාජකාරි කරද්දී කියලා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මම ඇත්තටම මේ අවස්ථාව මේ අපි ශ්‍රී ලංකා පොලිසියේ වග්ගියුත් නිලධාරීන් විදියට මේ අවස්ථාව මුළු රටවාසීන්ට මේවා කරනවා. මේක කොහෙද හරි මම කියන්නේ මේක කොතනද යන්න ඕනේ කියන එක අපි දන්නවා. කවුරුත් කතා කරන අපි සියලු දෙනා දන්නවා කොහෙන්ද මේක පටන් ගන්න ඕනේ කියලා. අත් වශයෙන්ම ලබන අවුරුද්දේ ඉඳලවත් බාලංශයට මැන්ඩටරි සබ්ජෙක්ට්ස්ද ඒ කියන්නේ ඉංග්‍රීසි දෙමළ සිංහල කියන භාෂා තුන අනිවාර්ය කරවුවා නම් තව අවුරුදු මේ ඒ කියන්නේ මගේ සින්දු තේරීමේදීත් ඔය ගැන මම මේ ලියාගෙන තියන් ඉන්නවා. මොකද හේතුව ඒ අවුරුදු 13ක් ඉවර වෙනකොට අපිට ලස්සනට සිංහල කටිය දෙමළ පුළුවන් වුණත් මේ දෙමළ කටි සිංහල පුළුවන් වෙන ලංකාව බිහි කරන්නට හැකි කියලා මම දක්නවා. මම ප්‍රාර්ථනා කරනවා අපි ශ්‍රී ලංකා පොලිසියෙන් විශ්‍රාම යන මේ අවුරුද්දේ මම විශ්‍රාම යනවා. ඊට මේ ලබන අවුරුද්දේවත් මේක ලංකාවේ මේ පටන් ගත්තු සොඳයි කියන මේ ආයතනය ශ්‍රී ලංකා වාසී ජනතාවට රටේ නායකත්වයට පවා දැනුම් දෙන්න මම මේ අවස්ථාවක් කරනවා. මම හිතනවා ඊටාම කාලෝචිත යෝජනාවක් සහ අදහසක් දැන් හරි මේ විය යුතු දෙයක්. අපි හොඳ තැනකට ආවා. පේජේෂ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා, කොහොමද දෙමළ ඉගෙන ගත්තේ? දෙමළ භාෂාව මම ඉගෙන ගත්තේ සමන් මම දෙමළ ඒරියා ඒ පළාතේ වැඩ කරනකොට මට විවිධ ප්‍රශ්න කටයුතු සඳහා කතා කරන්න මම ඉන්ටර්ප්‍රීටර් කෙනෙක් තාලා කතා කරපුවා. මට අවශ්‍ය පිළිතුරු ලැබෙන්නේ නැහැ ඒ කට්ටියගේ. ඒ හින්දා මම දෙමළෙන් ඒ ප්‍රශ්න දෙමළ කට්ටිය එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න මම ඒක පුළුවන්. ඒතකොට මට ලබා ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වුණා. අනික එක විශේෂකාරී බලකායේ දැනට ඊට පස්සේ විශේෂකාර බලකායේ ගොඩක් නිලධාරීන් දෙමළ කතා කරන්න පුළුවන්. ඒකට දෙමළ වෙනම පන්ති පවත්වනවා. ආධුනික පුහුණුවේදී දැන් ඊට පස්සේ විශේෂකාරී බලකායේ සෑම නිලධාරියෙකුටම දෙමළ පන්ති පවත්වනවා. මම මේ අවස්ථාව මතක් කරන්න කැමති මේ අපේ මට ජේසුන් නිලධාරි මහත්තය කිව්වා අපි නැගෙනහිර පළාතේ බාරගත්තේ 1984 බාර ගන්නකොට කිව්වා කියලා මිනිස්සු යුද්ධ දිනන්න ඉස්සලා මිනිස්සු දිනා ගන්න කියලා. අපි ඒ කන්සෙප්ට් එක තමයි අපි කුඩා කණ්ඩායම් හැටියට ගිහිල්ලා භූමිය අත්පත් කරගන්නකොට අපි ඉස්සලාම දෙමළ මිනිස්සු දෙමළෙන් කතා කරලා ඒ මිනිස්සුක හදවත් දිනා ගත්තා. ඒකට දෙමළ මිනිස්සුන් අපිට තොරතුරු රාශියක් ගලාගෙන ඉන්න බලත් අපේ ගොඩක් විශේෂකාරී බලකායේ කන්සෙප්ට් එක උනේ අපිට කිව්වේ දෙමළ මිනිස්සු දිනා ගන්න යුද්ධ දිනන්න පුළුවන් මිනිස්සු දිනන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු දිනා ගත්තොත් අපිට යුද්ධ දිනන්න පුළුවන් කියලා අපි අනිවාර්යයෙන්ම ඒක කන්සෙප්ට් එකට ගියා. ඒ හින්දා අපි ගොඩක් නිලධාරීන් දෙමළ භාෂාව චතුර ලෙස කතා කරන්න පුළුවන්.
දැන් මේ ඔක්කොම එකට එකතුනහම තියෙන ලස්සන ගැන ගීතේ තමයි ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ සෙනෙහසිතින් හසන් ඇලින් කියන විශාරද ගුණදාස කපුගේ ශෝරීන් ගැන ගීතේ අපි ගීතේ අහන්න තමයි සූදානම් වෙන්නේ කුලරත්න ආරිවංශයන් මේ ගීතය රචනා කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ඇයි මේ ගීතේට මම අර කියපු වට අමතරව ඔබට තව විශේෂ හේතුවක් තියෙනවද මේ ගීතේට වඩාත් වෙන්න සම්මන් මේ ගීතේට මම මේක ඇත්තටම මේ කම්පන වැඩසටහන් වල ගුණදාස කපුගේ ශූරින් විසින් ගායනය ගානය කරපු ගීතයක් මේ ගීතේ සමහර දේවල් එක පද පෙළක් තියෙනවා එවන් පොළව මේක ඇත්තටම මේ මේ දෙමළ සිංහල ඔක්කොම එකට ඉන්න කියලා අපි නුවන් පියන තුරා අස් පියන තුරා අපි එකට ඉමු කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ මේ ගීතෙන් අර්ථවත් කරලා තියෙන්නේ අපි පොඩි පොඩි දේවල් වලට අර්බුද වලට ඇති වෙලා මේ පොඩි ලු විශාල ගින්නක් විශාල යුද්ධයකට අපි දශක තුනක යුද්ධයකට ගියේ මේ හේතුව නිසා මේකෙන් මට විශේෂයෙන් පොඩි අත්දැකීමක් තියෙනවා කතා කරන්න ඔය වගේ සංග්‍රාමික කටයුතු වල ඉදලා ඉන්න අවස්ථාවකදී මම අපි අන්දලැස්නා ඒතර අපි විවේකී ගිහිල්ලා වාර්තා කරන කොට නිමාඩු ගිහිල්ලා වාර්තා කරන කට්ටිය ඉන්නවා ඒතර වාර්තා කරන්න ඇවිල්ලා වාර්තා කරනකොට මට තොරතුරක් ආවා මෙන්න මේ වගේ කඩක්පල්කාරී ක්‍රියාවකට කණ්ඩායමක් ඉන්නවා කියලා තස්වාරි කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා කියලා මම කරයි යයන් කියලා කියනවා ඒක නිලධාරියෙක්ගෙන් පරක් වුණා මං කිව්වා යව නෑ යව තියන්න එයාලා එයා ගෙදර ගිහිල්ලා ආව විතරයි ඇඳුම් බෑග් එක තියලා ආව කියලා වාර්තා කරෙත් නෑ ළාම එයාලා තියන්න කමන්නේ අපි යන් කියලා ඊට පස්සේ එයා දුවගෙන ඇවිල්ලා නැග්ගා නැගලා ආව නැගලා ඇවිල්ලා අපේ ඒ අදාළ ක්‍රියාවනිදිර ගියා ක්‍රියාවනිති අවසන් මේක සත්‍ය සිදුවීමක් ඊට අපේ ක්‍රියාවනිදිර ගිහිල්ලා අවසානයේ එයාට ජීවිතේ වන්දි ගෙවන්න වුණා කියන්නේ විද්‍යාදිර එයා ජීවිතක්ෂේර පත් වුණා අන්තිමට ඇවිල්ලා බලනකොට එයාගේ ඇඳ උඩ තිබ්බේ පොඩි දරුවෙක්ගේ ඇඳුමක් එයාගේ දරුවට අවුරුද්දයි එයාට ඇඳුම් බෑග් එකක ගෙදරින් ඉඳලා එන ඇඳුම් බෑග් එකක එයාගේ දරුවගේ ඇඳුමක් අරන් ගිහලා ඒක දිහා බලන් ඉඳලා තමයි පරක් වෙලා තිබෙන්න ඉතින් ඒ වගේ කටුක හැම හමුදාවකම විවිධ හමුදාවේ යුදා හමුදාවේ විශේෂකාරවල ඒ වගේ කටුක අත්දැකීම් වලට මුහුණ දුන්න අවස්ථාවක් තියෙනවා ඉතින් මේ ගීතය කියන්නේ හැමෝම එක්කහුව වෙලා මේ සංවිධාවක් ඇති කළ මේ යුද්ධේ යුද්ධ කරන්න යුද්ධේ නවත්තමු කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ හොඳයි අපි අහමු ගීතය නිශාන්ත අපේ විශේෂ කාර්ය බලකායේ ජේසු පොලිස් අධිකාරී සමන් ගුණරත්න ගීතය ගයන සූදානම් සිතින් සනසින්නේ එක සිටිවිල්ලෙන් වෙමින් එකම මවක කෙතරුවන් නුවන් පියන තුරා හිතුම අපි හසරන්නේ සෙනෙහෙ සිතින් සනසින්නේ එක සිටිවිල්ලෙන් වෙමින් එකම මවක කෙතරුවන් මැද පිල් බැඳ ගන්නේ තමන් සුවපත්
මියුරුයි අතරම අර ඔබ කියපු කතාව හරි මං හිතන්නේ අර මිනිස්සු දිනා ගන්නවා කියන එකට හොඳ හැකියාවක් තියෙනවා ඒක හරි Thank you හොඳ ආකර්ෂණීය හැකියාවක් ඔබ ඒ ගුණදාස කපුගේ ෂූරින් ගයනවා වගේ අපි අහගෙන හිටිය අතරම ඔහුත් ඒ වගේම බොහොම ලෙන්ගතු දයාර්ද්‍ර හදවතක් තිබිච්ච ඉතාමත් උතුම් මිනිස්සු ගුණදාම් වලින් පිරිච්ච කලාකරුවෙක් ඔබ ඒකට ඉතාම හොඳට සාධාරණ ඉෂ්ට කරයි කියලා මට මේ මොහොතේදී අතරම මට කියන්න හේතුණා හරිම ලස්සනයි සොඳුරු සඳෑම හිතමිතුරනි අද අපේ 96 වෙනි වැඩසටහන ඔබ වෙනුවෙන් අද අපේ ආරාධිතයින් බවට පත්වලා ඉන්නේ මහනුවර ශාන්ත සිල්වෙසර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 3 දෙනෙක් එකම පවුලේ සහෝදරයින් 3 දෙනෙක් ඔවුන් 3 දෙනාම අපේ රටේ සුවිශේෂී චරිත තුනක් ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයා ඒ වගේම මේ සුමියුරු ගී හඬ අපිට තිළිණ කරන විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපයේ අනදෙන නිලධාරිතුමා ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා සහ ඊට පස්සේ කිරිනොච්චියේ ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා රෝහණ ගුණරත්න මහත්මයා. ඉතින් මේ තිදෙනාම තමයි අද සොඳුරු සඳෑවේ අපිත් එක්ක ඉන්නේ. බොහෝ දෙනෙක් දැන් අපි මේ වැඩසටහන Facebook සහ YouTube ඔස්සේ නරඹනවා. විදේශ රටවල ඉන්න සහ අපේ දේශීය වශයෙන් මම හිතන්නේ පණිවිඩ ලැබෙමින් තිබෙනවා කියලා අපේ ඉන්දිකත් මාදවල හැම කියන හුඟක් දෙනෙක් මේකට ප්‍රතිචාර දක්වනවා. ඒ සියලු දිනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ මේ වැඩසටහනට ඇත්තම ලොකු සෙනෙහසක් දක්වන උදවිය. ඉතින් ඔබ සියලු දිනාටමත් අපි මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක රැඳී ඉන්නවාට. අපි හැම කෙනෙක්ම මතු පිටින් චරිතයක දකින්නට වඩා ඒ අතුලාන්තයේ තිබෙන අප්‍රකට තොරතුරු රට වෙනුවෙන් කොයිතරම් සිදුවෙලා තියෙනවද කියන කාරණේ මේ යම් යම් හෙළිදරව් වලින් අපට දැනගන්නට හැකියාවක් ලැබෙනවා. අර මේ නිබූත පද ඇහලා අපි හිතා සමණය කරගත්තා වගේ මට හිතෙනවා මේ දරුවෝ මේ වගේ දරුවෝ 3 දෙනෙක් හදපු අම්මා මේ වගේ දරුවෝ 3 දෙනෙක් හදපු අප්පච්චි කොච්චර නිර්ආමිස සතුටක් විඳින්න ඇද්ද කියලා. අපි රෝහණ ගුණරත් මහත්මයා ජේසු පොලිස් අධිකාරියතුමා ගෙදර පසුබිම කොහොමද අම්මා අප්පච්චිලාගේ ඒක ටිකක් කියනකෝ ගෙදර කොහොමද මේ 3 දෙනාත් එක්ක මම හිතන්නේ ගෙදරත් වෙනම යුද්ධයක් ඇති නේද ඒක. අත් වශයෙන්ම මේ අවස්ථාවේ මම සන්තෝෂෙන් මේවා කරනවා. අපේ 80 දශකයේ බොක්සිං වලල්ලේ අපිත් එක්ක ක්‍රීඩා කරපු එල්.ආර්. රැල්ලේපොළ එයා සහ එච්.ආර්. විමල් ඒ සහෝදර දෙන්නා මෙතෙන්ට පැමිණීම දැක්කහම අපිට මේ මට පුදුම සතුටක්. මෙතන නැගිටින්න බැරි හින්දා මම ඒ දෙන්නට මගේ කනගාටු ප්‍රකාශ කරමින්ම අපි අත් වශයෙන්ම මේ ගෙදර කිව්වහම තාත්තගෙන් අම්මගෙන් අපි දැන් බොක්සිං ක්‍රීඩාව කියලා කියපුවහම අර අම්මා තාත්තා දුන්න පන්නරයත් එතනදී අපිට බලපෑම මතක මට හදි මේ මගේ සහෝදර මේ වගේ මිත්‍රයෝ දෙන්න විමල් සහ ලෙපොලේකට සාක්ෂි දරනවා මේ අවස්ථාවේදී මේ ඔඩියන්ස් එක ඉඳගෙන. මොකද අපේ අම්මයි තාත්තයි බය නැතුව අපි සෙල්ලම් කරනවා බලන්න එනවා. ඒ බලන්න ආපු එකම අපිට ලොකු ධෛර්යයක්. නැත්තම් ඇත්ත වශයෙන්ම මේ වෙන කට්ටිය බයයි. හැබැයි බොක්සිං ක්‍රීඩාව සාමාන්‍යයෙන් මේ අනික් ක්‍රීඩාවන් වලට වඩා වෙනස් වුණාට අපි මේ බොක්සිං ක්‍රීඩාවට අම්මලා තාත්තලා දුන්න මේ පන්නරය ඒගොල්ල දුන්න ශක්තිය අම්මා තාත්තව දැක්කහම අපිට රින් එකට යනකොට පුදුම ශක්තියක්. ඒ වගේම මෙතෙන්දී මගේ අවස්ථාව කරගන්නවා වැඩිමල් සොයුරා විදියට
मगे मे अनेकुत क्रीडक अभी इन वेलावधि अपे पाठशाला वे बॉक्सिंग आचार्यवर अभी काटित करपू डेरी गुण सिंह महात्म ओ अद जीवन अत्रे ओह अत्वशन अद हिटियान अपे तात सामान मेक सतुट क्लबण ओहुत वगे कपकिरी मकड़ बॉक्सिंग क्रीडावट मे अभी अपे स्कूल नमर अंदर यगेम समकालीन मित्रेक विदिट अपीट वेडिमा सौहिरेक् विदिट डी आर जयवीर ओह ओगे तारुण्य अत्वशम अपे स्कूल अनागत वेणु कपकरपू मे शिष्य दपीट तड़ी वेडिमा सहोदरे नमूत या मे रखियावकटाने नत्व मटमत अपे बॉक्सिंग क्रीडा भी उन्नति सदा अपीट शक्त धैर्य विद्वल्ट मेका क्लबड़ना किसीम मे दत्र धीमनावक्व नुलभमी स्वेच्छावें ओहू एक ओगे तारुण्य कपकरा ओट अपे हदपिरी प्रणाम अपे सहोदर तिदनाम लबादेन गमन्म इलांग सिंधु तोड़ला तीन मम अब अवस्था वदेनो अदे के विवरण नेट ठीक है मंद मेन लेसन ठीक है इताम मे दंग अर एककट एकक काकारे अपूर्व रसविंदनयक ओब सतु तीनोय किला मट मेकिंग हगेनो दन मे वेनकोट अपे मे वडसरहनेम वडियम्म गायना करन गीतयक हंतानट पायन संद इतना मुखक खरी अति के मट हितनो टिकक अर मेते कथा नोकरपु देवल लोनिंग बोनो हर दिया कथा करन पुलवान दिया वेई किला हितनो මම ඔබතුමාගෙන් අවසරය ඉල්ලනවා මේ අවස්ථාවේ සින්දුව කියලා අහලා ඉඳලා මේක විවරණය කරන්නටද නැත්නම් දැන් අපි කතා කරලා මෙමු මගේ ਵਿਚාරය මේක සමන් සාමාන්‍යයෙන් අනික් කට්ටිය දකින්න ਵਿਚාරය කරන ආකාරයට වඩා පුළුල් අත්දැකීමකින් ඒකත් පොලිසියට රිලේටඩ් ඒ කියන්නේ පොලිසියට සම්බන්ධ වෙන විදියට පේම පෙම්වතුන්ගේ විරහය පිළිබඳව මේ ගිය දැනුණට පෙම්වතුන්ගේ විරහය තුල ඇතිවෙන ක්‍රියාකාරකම් පසු ක්‍රියාකාරකම් ඇත්තම පොලිසියට බලපාන්නේ කොහොමද ඔබ දන්නවා මේ මෑත කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් තමන්ව පෙන්කප තමන්ගේ පෙම්වතිය විදියට ඉඳලා කුමක් හෝ හේතුවක් හින්දා ඇය ඔහුගෙන් ඉවත් වෙන්න දරන උත්සාහයේදී කොළඹ මේ සීආර් ක්‍රීඩාංගණය අසලදී පියකින් ඇන්න මරනවා. එද අත්වශයෙන්ම මේ සින්දු හන්තානට පායන සඳ කියන එකේදී මම තෝරා ගන්න එක හේතුවක් මේක මගේ රාජකාරිය. මම පොලිස් රාජකාරිය කිව්වම පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය මේ වගේ විශේෂ කාර්ය බලකාය වෙනත් වූ සිවිල් අංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේ අනාදි වශයෙන් අංශ තිබුණට මම මගේ අවුරුදු 37කම කාලේ මම මේ රාජකාරි කරේ ප්‍රායෝගික පොලිස් රාජකාරි කරපු කෙනෙක්. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ රාජකාරි. ෆීල්ඩ් එක කියන්නේ ශේෂ්ත්‍රේ රාජකාරි කරපු නිලධාරියෙක් විදිහට මම ඒව අත්දැකලා තිනවා, දැකලා තිනවා, ඒ වගේ ප්‍රතිවිපාක දැකලා තිනවා. අදටත් ඒ ප්‍රතිවිපාක දකිමින් ඉන්නවා. ඒකින්ද මම මේ මගේ මේ සින්දුව තෝරගන්න හේතුව ඒකයි. මේකෙදි අත්වශයෙන්ම මම මේ අවස්ථාව කරගන්නවා. ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා කියන්නට. ප්‍රේමය කියන්නේ බුදුජාන විශ්වාසී දේශනා කර වදාළ පරිදි උන්වහන්සේගේ උතුම් ධර්මය තුළ ප්‍රේමය ගැබ්බෙලා තින්නේ අත්හැරීම කියන එක. නමුත් අපි ප්‍රේමය කරන්නේ ලං කර ගැනීම. අපි ගත්තොත් එම පාසල් අවදීන් ඉඳලා අපි පොත්වලට ආදරය කරනවා පින්තූරවලට ආදරය කරනවා පාසල් විය පහු කරපුවෙන් පස්සේ අපි මොනවද කරන්නේ ලස්සන තාරුණ්‍යයට ආපුවාම එක්ක කාන්තා රූපයකට ඇලුම් කරනවා නැත්නම් පිරිමි රූපයකට කාන්තාවක් නම් පිරිමි රූපයකට ඇලුම් කරනවා ඒක ප්‍රේමයේ විදියට අපි දකිනවා දැන් මේ හන්තානට පායන සඳ කියන සින්දුවේදී ඔබ දන්නවා මේකේ කතාව කවුරුද දන්නවා කොහමද උනේ ටියුෂන් පන්තියක ඇතුළු මේකක් ඒ යන මම ඒක විවරණය කරන්න යන්නේ නැහැ මෙතෙන්දී මම දකින්නේ මේ කතාව තුළ ඒක ප්‍රේමය තුළ මේ අත්හැරන්න බැරි එක තුළ මේ බදා ගැනීම තුළ වෙන විපර්යාස සහ සමාජයට වෙන මේ අපරාධ වාර්තා වීම මම මෙතෙන්දී උගහ ගන්නට අදහස් කරනවා ශ්‍රී ලංකා පොලිසිය විදියට. එතකොට මම මේකෙදි තරුණයන්ට එක අවවාදයක් දෙනවා. දැන් මම මේකෙදි එක තව උදාහරණයකුත් ගන්නවා. කුලවාලි කියන චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ චරිතය
दारा किन चारितय दान में दानु किन में सुबह सुबह किन चारितय टा आदरे किन उन ओगे बिरंद में कटा अतरमगदी में चारितय देखा टा ये आदरे टा अतरमगदी में आवेनवा विभिलायतो किन वेलंद व्यापारिक या तो अटे या इड बाय में का दारा धनगत्ते हम पस्से मुकद දාරට කේන්තියක් එනවා තමන්ගේ රූමත් බිම් මේ මේ පෙම්වතියට බිරිඳට එයා මේ මේ පිටස්තර පුද්ගලයෙක් එහෙම ආදර කිරීම පිළිබඳව එයාට මේවා වෙන මේ ඒ කේන්තියට ආව කේන්තියට පොරවකින් පොරවක් අරන් ගිහලා කොටනවා කොටලා මාරාන්තික තුවාල ලැබද්දී තමන්ගේ බිරිඳ සුභා මරලා තෝණි දෙනවා ඒ මේකට විරුද්ධව ඒ කියන්නේ තමන්ගේ ඒ අර මේ මේ බිබිලැත්තෝගේ ආදරයට පක්ෂග්‍රාහීව විලාප දෙනවා. එතකොට ඒ දාරා කියන චරිතයට එයා සම්පූර්ණ සුභාට ආදරේ. එතකොට ඌ කරවි මොකද්ද? සුභාව මේ 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 අර බිබිලැත්තෝ ගෙනල්ලා ප්‍රතිකාර කරලා සුව කරලා ඊට පස්සේ එයා සුභාට සුභාවේ මේ 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 බිබිලැත්තන්ට බාර දෙනවා. අන්න ප්‍රේමය අන්න ප්‍රේමය අන්න එතනයි ප්‍රේමය තියෙන්නේ ඒවා අපිට එතකොට එහෙම වුණා නම් අද කවදාවත් ඔය ශිෂ්‍යෝ ගිහිල්ලා ශිෂ්‍යාවන්ට පිහින් අයින්නවත් කෝච්චියක් එනකොට තමන්ගේ ජීවිතය හානි කරගන්න පණින්නවත් නැහැ ඒකින්ද මම මේ සින්දුව තෝරාගත්තේ ඒකයි මම මෙතෙන්දී ඒ සුභාට සුභාට මේ 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 කියන්නේ මේ ධාරට සුභාව බාර දු මේ මේ ධාරා විසින් සුභාව බිබිලැත්තන්ට බාර දුන්න වෙලාවේ යා කියනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තරණි පැදුරේ නැති සිහිනය දකි ආලේ බිඳුන දා කුමටද කඳළු සලනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම රකි අද මේක තාරුණ්‍යට උකහ ගන්නට ඕනේ දෙයක් අපි ආදරෙන් ඇලුම් කරන වස්තුවක් කාන්තාවක් හෝ පිරිමෙක් අපි අත්තරින්න පුරුදු වෙන්නට ඕනේ. එතෙන් අපි ආධ්‍යාත්මය දියුණු කරගන්නට ඕනේ. ඒ ආධ්‍යාත්මය දියුණු කරගන්න තා අපිට මේ සෑහසි සමාජයෙන් අයින් වෙන්න බෑ. ඒකෙන්ද පොලිසිය නිලධාරියෙක් විදිහට පොලිසිය අපි අධ්‍යක්ෂින් විදිහට මේ විරහය තුල ඇති වෙන විරහව තුල ඇති වෙන මේ අපරාධ නැති වෙන්නට මේක මේ වැඩසටහනේ මා කියන මේ පණිවිඩය लांके जनता पुरा मैं खानपुरा पैतिरवा कि मगे प्रार्थने मैं करगमीन मैं सिंधु आसन मैं अवस्था अवसर सागर दें मम हुदुमा किंग तव अवसर एक पत्र ओ की कारण आव दें मम यात्रा तुरे हैकिकमणि में होया गता मुकद एक कीन कट पटा कोहिंगर कोणक अहुनु तेक होया गण उत्साह करना निशा दें ओ की सिधुवीम ओय गेनहर दक्कोपू हुलवाली वगे चित्रपट ඔය කියන හික්මීම ඇති කරන්න කොච්චර වැදගත් වෙයිද කියලා අලුත් පරම්පරාවේ කවියෙක් කියනවා ප්‍රියන්ත කොඩිප්පිලි කියලා. මේ ප්‍රියන්ත කොඩිප්පිලි අපි හුඟක් කියන්නේ මේ නූතන ජන කවියෙක් කියලා. ඔහු කියනවා ජේස්පල් සාධිකරුතු මෙන්න මෙහෙම. හොඳට අහගන්න මං හිතන්නේ මේ හැමෝටම හරි ලස්සනයි මේ කතාව. ඔය විශ්වවිද්‍යාලෙ වෙච්ච සිදුවීම තමයි ඔහු ලියන්නේ. කැඩුනට ලව් එකක් පෙම්වතියට ඇනලා කොහොමද එහෙම යන්නේ හිමිහිට පැනලා ඇයි බැරි උනේ ඉන්නට චුට්ටක් බැනලා දීලා තියන්නේත් ප්‍රේමයේ වගේ මැනලා අපිටත් තිබුණු ලව් අම්බානක කැඩුනා සමහර වෙලාවක තනි ඇහැටම ඇඬුනා නොදැනීම හීනෙනුත් රැය තනියම ඇඬු දෙඩුනා ටික ටික පසුව සුපුරුදු රිද්මය වැඩුණා අත්පුඩි ගහන්නට බැරි බව තනි අතකින් තේරුම් මරන් නොරැඳී සමහර හිතකින් කාලේ ගෙවා මිතුරන් බඳු පොතපතකින් දුක දිය කලා එහෙමත් බැරි තැන විතකින් ටියුෂන් යද්දි මාතර ගුරුකුලේට වැදිලා වරක් බූටක් නිසි නිලේට තනියම රිංගලා කොට්ටව කැලේට හිටියා සත්‍ය වැටහෙන තුරු මොලේට ඉද්දි තනිව විරහව නහුතේට නැගලා එස්කේ බ්‍රෝඩ්වේ නිව් සිනමා ලැගලා ගල්වඩියකින් දුමකින් හදවත පොඟලා ආවේ බැක් ටු නෝමල් තත්ත්වෙට දඟලා උඹෙන් මල වදී තව ඉවසන්නම බෑනේ කියමින් ඇදන් ගොස් මිතුරෙක් පොල් හේනේ ඇහුවා දුක මගේ බිල මිනිහගේ ගානේ ඒ වගේ යාළුවෙක් කොයි කාටත් ඕනේ දැන් මෙන්න මේ ටික තමයි ලස්සනම ටික
පෙම් පල හිලව්වක් වුණමුත් අලු දූලි අල්ලන්නට කලින් කෙල්ලන් හා සෝලි අහපන් ටිකක් මිල්ටන් ලගේ ගීපේලි බලපං හොයන් පික්චර් එක හුලවාලි කියලා ඉතින් මා හිතනවා අපි ගීතය අහමු රංජිත් අපි ගීතය අහමු අන්දාලක පායන සඳ ලස්සනයිද කියන්නේ ආගොඩකෙයිද ඒ පුරවද උබට හැකිය දකින්න අන්දාලක පායන සඳ ලස්සනයිද කියන්නේ නොදකින්ද ඒ පුරවද උබට හැකිය දකින්න සවි බිම දෙමින්න දුරුලලා වයිනාකල් සරසවි බිම දෙමින්න උදේ අතින් ඔබ යන කල එපා තනිය දෙමින් මදලු අතවනාරි එපා අහක බලන්න ලතා මදලු අතවනාරි එපා අහක බලන්න මාගෙන මතකය ගුලි කර මහරලියට දමන්න හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න ආග දකින ඒ පුරවද උබට හැකිය දකින්න හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න ආග දකින ඒ පුරවද උබට හැකිය දකින්න දම්මික බණ්ඩාර මේ ගීතය රචනා කළේ ඩැනිස්ට පෙරරා ගීතේ සංගීතය නිර්මාණය කළේ අපේ අමරසිරි පීරිස් ශෝරීන් ගායන ගීතයක් අද රංජිත් අපිට ගීතය ගැයුවා අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා අපිට තෝරා දුන්නු සුමියුරු ගීතය ආදරණීය හිතමිතුරනි අද සොඳුරු සඳෑවේ 96 වෙනි වැඩසටහනයි ඔබ මේ නරඹන්නේ අහන්නේ රස විඳින්නේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අපේ එලිමහන් මේ වේදිකාවේ ඉඳලා KCC ගුවන්විදුලි මැදිරියත් එක්ක අබද්ද වෙමින් ඔබත් එක්ක මේ අත්දැකීම අපි බෙදා හදා ගන්නවා KCC Facebook අඩවියෙන් සහ කඳුරට FM YouTube නාලිකාව ඔබට මේ නරඹන්නට හැකියාව තිබෙනවා දැන් සජීවීවම. ඊතර මෙතරින් අපේ හේතුතුන් බොහෝ දිනකට ඒ අවස්ථාව තිබෙනවා.
කැන්ඩි සිටිසෙන්ට ආයතන අපේ සභාපතිතුමාගේ තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයකට අනුව තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ඉතින් මේ වගේ විශේෂිත චරිත විදේශ රටවල් වල හිටපු විශේෂඥයෝ ඒ වගේම අපේ ලංකාවේ මහා පූජිත චරිත මේ ආරාධිත අසුන් වලට සහභාගී වුණා. ඉතින් අද අපිට තවත් වැඩගත් ශාන්ත සිල්වෙස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් තිදෙනෙක් එකම පවුලේ සහෝදරීන් තිදෙනෙක් අද මේ ආරාධිත අසුන් වෙන් කරලා අපි 96 වෙනි වැඩසටහන ඕන් වෙනුවෙන් මේ ආකාරයට තිළන කරන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වෙනි පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයාත් ඒ වගේම විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපයේ අනදෙන නිලධාරිතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයාත් ශ්‍රී ලංකා පොලිසියේ කිලිනොච්චිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා රෝහණ ගුණරත්න මහත්මයාත් අද අපිත් එක්ක මේ අවස්ථාවට එක් වෙනවා. ඉතින් ඒ තිදෙනාගේ ජීවිතයේ අපූර්ව අත්දැකීම් සමුදායකොත් එක්ක රට වෙනුවෙන් කළ කැපකිරීමේ අපි නොදත් බොහෝ තොරතුරුත් ඒ වගේම මේ සොඳුරු මිනිසුන් තිදෙනෙකුගේ ජීවිතය ඇතුළාන්තේ අම්මගෙන් තාත්තගෙන් ගෙදරින් උකහාගත්තු දේ කොහොමද ඒ වගේම ශාන්ත සිල්වෙස්සර විද්‍යාලයේ උන්ට උගන්වපු දේ අද රට වෙනුවෙන් තිරණ කරන විරුවන් තිදෙනෙක් මම ඔබෙන් අහන්න කැමති මම මේ ආරාධිත අසුනට එන හැම කෙනෙකුටම මේ ජනරතුමනි මේ අපි ඉන්න මේ සොඳුරු පරිසරය මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ ඒ වගේ අලුත් විදිහට හිතන ලස්සන නිර්මාණ සිතුවිලි පහළ වෙච්ච මිනිස්සු තුසිත විජේසේන අපේ කැන්ඩි සිටි සෙන්ටර් සභාපතිතුමා අපිට මේ වේදිකාව හදලා දෙන්නෙත් එතුමා තමයි. අපි ගුවන්විදුලියට වෙනම මැදිරියක් වෙන් කළ දෙමින් මේ සොඳුරු සඳෑව වගේ වැඩසටහනක් හදමින් KCC එක තුල මේක සජීවීව මේ එලිමහන් ප්‍රසංගයක් හැටියට මේක කරමුයි කියලා කියමින් එතුමා තමයි ගොඩාක් මේ සංකල්ප තියෙන්නේ. මේක හැම තැනකම ගියොත් ඒවා දකින්න පුළුවන් ඕන තරම්. KCC එක ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා මට අහන්න හිතුණා. සමහරවිට මට මේක මෙහෙම හිතෙනවා. මේක අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බේ නැත්තේ ඇයි කියලා. මොකද එහෙම තිබ්බනම් අපි පෙම් කරේ මාකට් එකේනේ ඒ කාලේ මතකද මෙතන ඒ කාලේ මෙතන මතකයි එහෙම අපි ඒක මේ කාලේ තිබ්බනම් හොඳයි කියලා හිතන අපේ තරුණ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ එතන මෙතන ඉන්න තිබ්බා අපි ගියේ මාකට් එකේ තමයි අපි හැමදාම පෙම් පතුව මාරු කරගත්තේ ඉතින් මෙතන ඒක වගේ කරන්න තිබ්බා මේක ඇත්තටම මේ නුවරට තියෙන වස්තුවක් නුවරට තියෙන ලොකු ශක්තියක් මේ KCC කියන්නේ මං හිතන්නේ ඕනේ කෙනෙක් ආවොත් දැන් ඕනේ ෆොරෙන් එක කවුරු ආවත් විදේශිකෙක් ආවත් මේක ඇවිල්ලා එක ස්ථානයක් වෙනවා ඇවිල්ලා හැමෝම නරඹන ඇවිල්ලා බලන ඉතින් ඒක හොඳයි ඉතින් හොඳ ශක්තියක් නුවරට තියෙනවා එතුමන්ට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ස්තුතිවන්ත වෙනවා සමන් ගුණරත්න මහත්තයත් ඔබත් පෙම්පත් වමාරු කරගත්තේ මාකට් එකේ ඉඳලමද මට මාකට් එකේ පෙම්පත් වතල් කරගන්න තර වාසනාවක් තිබ්බේ නෑ මංගේ වාසනාව උරගා බලන්න ගියපු අවස්ථාව තිබ්බ නමුත් මට ඒක අවස්ථාවක් ලැබුණේ KCC ගැන මොකද හිතන්නේ KCC ආයතන ඇත්තෙම මේක ජාත්‍යන්තර මට්ටමේ මේ වගේ මම කොළඹ ලංකාවේ කොහිවත් මේ වගේ ආයතනයක් දැකලා නැහැ ඇත්තෙම මේක හොඳ සංකල්පයක් ඇත්තෙම මේ අධිපතිතුමාගේ සංකල්පයක් මේක ඇත්තටම මේ ලස්සන නිර්මාණයක් මේ නිර්මාණය බල මේකට අහම ඇත්තටම ඕනේ දෙයක් ගන්න සොයා ගන්න ඕනේ බඩුවක් හොයා ගන්න තින මේකට අපි ඇත්තටම අපි බයිෆ්ලයි මෙනවට කැමති නැහැ අපි පර්ස් එකයි කාඩ් එකයි අරන් තමයි ඒකට ඉන්නේ ඒකට ඉලවල කැමති නැහැ අපි මේකට කාඩ් එකක් අරගෙන ඇවිත්ලා එනවා වයින්න එපා කාඩ් එක දෙන්න කියලා මම ෂොපින් වලට තමයි මම අකමැතිම දේ තියෙන්නේ ආ ඔයාලා එන්න එපා අපච්චි අම්මීමා යන්න කාඩ් එක දෙන්න කියලා කාඩ් එක අරන් එනවා ඉතින් මම මේකට ඉන්නවට KCC යන්නම් කියලා KCC යන්නම් කියලා ඒ වගේ ඇත්තට මේක හොඳ නිර්මාණයක් නුවරට තියෙන ආභරණයක් කියලා කිව්වොත් ඇත්තටම මම අධිපතිතුමාට ඉතාම කදිම වියදුමක් නුවරට තියෙන ආභරණයක් අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා රෝහණ මහත්මයා සමන් මේ අවස්ථාව ඔබගෙන් උදුරා ගන්නවා මම මේ වෙලාවේ මම ආදි ශිෂ්‍යෙක් වශයෙන් ශාන්ත සිල්වෙස්සරේ 1991 වර්ෂයේ තමයි ලංකාව සාෆ් ගේම්ස් වලින් එතකොට මගේ සහෝදරයා තමයි නායකත්වය දරන්නේ රන් පිපාසාවෙන් බොක්සිං ක්‍රීඩාව වෙලිලා තියෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පළවෙනි රම් පදක්කම සාෆ් ගේම්ස් වල උදාක ලබා දුන් ක්‍රීඩකයා මේ වෙනුව එකේ අද ඉන්නවා මේ ඔඩියන්ස් එකේ ඉන්නවා ඒ තමයි ප්‍රසාද් නුගේගොඩ ශාන්ත සිල්වස්රේ ආදි සිල්වස්රේ ඒක මම ඉතා ගෞරවයෙන් ඔහුට සිහිපත් කරමින් ඔහුට උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද අපි ශාන්ත සිල්වස්රේ කියපම අර බොක්සිං කිව්වා වගේ අපෙන් ඇත අපේ ගෝලෙක් අපි අපෙන් පන්නරේ ලැබපු ඔහු අපිට වඩා ඒ බොක්සිං ක්‍රීඩාවේ පදක්කම් සඳහා යෑම අපිට
මට විමල්ට ඒ වගේම එල්ආර් ඇල්ලපොලට මගේ සහෝදරයන් දෙදෙනාට ආඩම්බරයක් අපි අර බුද්ධ ධර්මයේ කියන මුදිතාව මුදිතාව කියන්නේ අන්‍ය සැපතේදී සතුට වෙන්න පුළුවන් මනසක් මං හිතනවා මගේ අපි පුරසාරන්දුනෝ නෙමෙයි අපි අත්වශ්‍යම ඒක තියෙනවා අපි සතුව ඒ හින්දා තමයි මේක මේ වෙලාවේදී ආඩම්බරෙන් මතක් කරන්නේ අපේ පරණ ක්‍රීඩකව දැක්කත් ස්කෝලේ දැක්කත් අපිට මේක කරන්නේ අනේ ඒක මම මෙතනදී මේ අවස්ථාව කරගන්න ඔහුට උපහාරයක් වෙන්නට ඔහු ලාංකීය ශාෆ් ක්‍රීඩාංගණය වර්ණවත් කරමින් පළවෙනි ලංකාව මට මතකයි එදා මං රේඩියෝ එක අහන් ඉඳිද්දි රූපවාහිනිය අහන් ඉඳිද්දි රන් පිපාසාවෙන් සිටි ශ්‍රී ලංකාවට පළමු රන් පදක්ම ප්‍රසාද් නුගේගොඩ පාසල් ශිෂ්‍යෙක් පාසල් ඔහු පාසල් යන කාලේ එද අවුරුදු 18ක් පමණ වයසදී ඔහු රන් පදක්කමක් දිනනවා ඉන්දියානු ක්‍රීඩකෙක් පරාජය කරන අවසන් තරගයේදී ඒ මේ සොඳුරු අවස්ථාව සොඳුරු සැඳෑව ඔහුට උපහාරයක් වෙන්න ශ්‍රී ලංකා මේ ශ්‍රී ලංකාවට මෙන්ම අපේ ශාන්ත සිල්වස්ට උපහාරයක් වෙන්නට මම මේ අවස්ථාව බොක්සින් ක්‍රීඩකෙක් විදිහටත් ශ්‍රී ලංකා මේ පොලිසිය ක්‍රීඩකෙක් විදිහටත් ඒ වගේම ආදිශිෂ්‍යක විශේෂයෙන් ආදිශිෂ්‍යක විදිහට මම මතක් කරනවා මේ අවස්ථාවේ. හොඳයි. මේ සියල්ල ගැන කතා කරන්නත් මේ සියල්ල පිළිබඳව අර එතුමා කිව්වාගේ මුදිතාවෙන් යුක්තව ලෝකෙ දිහා බලන්නත් හැම කෙනෙකුටම බොහොම ලෙංගත්ව උදව් උපකාර කරන සුවිශේෂී චරිතයකගේ අපූර්ව කැපකිරීමක් මත නිර්මාණය වෙච්ච සොඳුරු සදාව අපේ KCC සභාපතිතුමනුත් මේ අවස්ථාවේ මම හිතන්නේ වැඩසටහන නරඹනෝ අපේ Facebook අඩවිය විසිතුමා මේ හැම වැඩසටහනක්ම නරඹමින් ඉන්නවා. ඉතින් අපි ඒ ගැනත් සඳහන් කරමින්ම ඊළඟ ගීතය අහන්න හොඳ වෙලාව කියලා හිතනවා. ඔබ අපේ සමන් ගුණරත්න මහත්මයා ගීතය ගායනා කරන සූදානමින් ඉන්නේ. රත්නශ්‍රී විජේසිංහන් තමයි මේ ගීතය රචනා කරන්නේ. ආචාර්ය පඬිත් WD අමරදේවයන් මේ ගීතය ගායනා කරන්නේ. ඇහෙන කොටත් ආත්මෙම සුවපත් වෙනවා වගේ දැනෙන ගීතයක්. සතරවරම් දේව මහරජ. මොකද හිතෙන්නේ මේ ගීතය ඔබට ඇහෙන වාරයක් පාසා? මේ ගීතය ඇත්ත වශයෙන්ම රත්නශ්‍රී විජේසිංහන් ඉතාම අපූර්වට අතීත අභිමානයේ පෞරුල ඉතිහාසයේ වර්තමානයට බාර දෙන ආකාරය තමයි මේකේ ගීතයෙන් කියන්නේ. මේ ගීතේ පදපේදී බලපුවාම සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුත්නි පුවක් මල් කිලිත්තේ. මේ බෞද්ධ ඉතිහාසයේ ග්‍රන්ථවල සටහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ලංකාව ආරක්ෂා කරන්න කියලා බාර දුන්නේ සතරවරම් දෙවියන්ට කියලා. ඉතින් ඒ පුතිනි කියලා ආමන්ත්‍රණය කරන්නේ අනාගත පරපුරට. ඒකේ පළවෙනි පදපේලිය බැලුවොත් පල්ලා පිති බැඳන් ගෙලවත හංස පියා පත් සලමින කියලා කියන්නේ ඒකේ හැම කැටයන් ඒ කියන්නේ මේ කියන්නේ සඳකඩ පහන ගැන. සඳකඩ පහන නිර්මාණය කිරීම පලාපිති වැලක් තියෙනවා. ලංකාවේ තියෙන විශිෂ්ටම සඳකඩ පහන තියෙන අනුරාධපුරයේ බිසෝකොටුවේ සඳකඩ පහන. ඒ බිසෝකොටුවේ ඉන්න බලපුවාම රුවන්වැලි සෑය පේනවා. ඒකේ මේකේ නොකියන පැත්තක් නැහැ. මේක හැම පැත්තම ආවරණය වෙන විදිහට ඉතාම ලස්සනට මේ ගීතය අනාගත බලපොරොත්තු අපේ සීගිරි බිතිසිතුවම් කැටයම් කලාව සීගිරි බිතිසිතුවම් ගැන එතකොට කලා වැව අපේ ප්‍රෞඪ ඉතිහාසය තුන වැවයි දාගබයි ගමයි පන්සලයි කියන ඒ සියලුම කැටි කරගත් ඇත්තම පුස්තකයක් තමයි මේ ගීතයෙන් සම්පූර්ණ එළියට දෙන්නේ. රටේ තියෙන අතීත මුතුන් මිත්තන්ගේ ශ්‍රී විභූතිය. හොඳයි අපි අහමු එහෙනම් ගීතය. Satara varam dev maharaja satara ati evidin pirit pen isiti putune wak mal kinit den satara varam
devi maharaj satar hatin devi pirippen hisiti budune සෙනසුරාදා හැන්දෑව KCC සොඳුරු සැඳෑව ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක උදකලාව නොතෙවි යලි එන්න මා සොයා ඔබත් මමත් වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන ඊතර හෝ මෙතර සහෘදයෙකුගේ ජීවිතේ මතක හැඩතල මිහිරි සංගීතය අතරේ රඳවා නිමවෙන දෙහෝරාවක ගී පිළිසඳර KCC සුඳුරු සැඳෑව සෑම සෙනසුරාදාවකම සවස 4 සිට 6 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් ගුවන්විදුලි පරිසරයේ සිට සජීව විකාශනය FM 98.1 107.3 107.5 තරංග මාලා මෙන්ම SLBC සහ Radio Garden Mobile App තාක්ෂණය සහ KCC Facebook, Kanturat FM YouTube සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැන් මම අර කියපු ප්‍රතිචාර මට මේ දැන් අනුජ ගෙනත් දෙනවා මේ Facebook වලින් අපිට කීප දිනක්ම සුබ පැතුම් දමින්ද හෙට්ටි ආරච්චි ජයම්පති මඩිගසේකර ධනුෂ්ක නිමන්ත රේණුකා ක්‍රිෂාන්ති ඔබ තිදෙනාටම සුබ පතල දෙවෙනවා වැඩසටහන නරඹමින් ඉන්නවා හරිම ආකර්ෂණීය වැඩසටහනක් ඇරියට සඳහන් කරමින් ඉතින් මේ සුබ පැතුම මම මේ මොහොතේ ඔබට පිරිනමන්නට සූදානම් සඳ නිසා තරු බබලෙනවා තරු නිසා සඳ බබලෙනවා සඳයි තරුයි දෙකම නිසා මුළු අහසම බබලෙනවා මට හිතෙනවා නිහඬව මේ බලාගෙන ශාන්ත සිල්වෙස්සරේට මොකද දැන් හිතෙන්නේ කියලා ටිකක් ඇහුවොත් හොඳයි කියලා අපේ ආදිශ සංගමේ සභාපතිතුමා ඉන්නවා සුදේෂ් අතවද මහත්මයා
කිසිවක් නොකියා බොහොම හරි පුදුම ගැඹිර බවකින් අහගෙන හිට මොකද හිතෙන්නේ මේ චරිත තුන ගැන සවන් බොහොම ස්තුතියි මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා KCC ආයතනය නිසා සභාපතිතුමා ඇතුළු අපේ මගේ මිත්‍ර මාදව අපේ ආදිශේක් අපිට මෙවන් අවස්ථාවක් උදා කර දීම සහ සමන් ඔබ බොහොම ලස්සනට මේ වැඩසටහන සහ අපේ වාද්‍ය කණ්ඩායම ඇත්තටම මේ ගුණරත්න බ්‍රදර්ස් කියන්නේ මේ අපූර්ව චරිත තුනක් ඔකෙන් ඔය මැද ඉන්න චරිතය තමයි භයානකම චරිතය මොකද අපි ටිකිරි අයියා කියලා කියන්නේ ආදරේට ටිකිරි අයියා ඉස්සර ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට අපි ළඟට යන්නේ නැහැ අපිට එන්නේ කියලා බඩට ගහලා බලනවා බඩ ෆිට්ද කියලා ඊට පස්සේ එයාගේ බඩට ගහන්නත් කියනවා දැන් දැන් ඉස්සලා ආපු වෙලාවෙත් මට එකක් ගැහුවා ඉතින් මේ චරිත තුන ඒකේ අජිත් අයියා බොහොම නිහඬයි අපිට මතක ටිකිරි අයියා සමන් ගුණරත්න ප්‍රසන්න අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් ඉතින් මේ චරිත තුන අපිට හැමදාම බොහොම වැදගත් චරිත තුනක් වුණා මොකද මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය බොක්සින් වලින් අද ඉස්සරහම ඉන්න ස්කෝලේ මට මතකයි එක දවසක් කියනවා DIG ලයිනල් ගුණතිලක මල්ලි අපි කොච්චර බොක්සින් වලින් හොඳයිද කිව්වොත් SI යනකොට ඒගොල්ලෝ මේ ස්පෝර්ට්ස් ටික දාලා බොක්සින් කියලා දැම්මහම ටික් කරාට පස්සේ within brackets තිබෙනවලු සෙන් සිල්වෙස්ටර්ස් කොලෙජ් කියලා. ඒ කියන්නේ එකම පාසලේ නම තිබ්බ පාසල තමයි සෙන් සිල්වෙස්ටර්ස්. ඒ කියන්නේ බොක්සින් අපූර්වයි. ඉතින් මේ ගුණරත්න බ්‍රදර්ස් කියන්නේ අපිට හිටිය මහාගු සම්පතක්. උසින් මහතින් එතකොට අද මේ ඇවිල්ලා තියෙන තැන ඒගොල්ලෝ. අපි ආදි ශිෂ්‍ය වශයෙන් ආදිශිෂ්‍ය සංගමේ සභාපති වශයෙන් මට හරිම ආඩම්බරයක්. ඒ වගේම මේ අද මේ වැඩසටහනට මම කතා කරපු ගමන් ප්‍රසන්න අයට මල්ලි මට ටග් ගාලා ලියුම එවන්න කිව්වා. මම ලියුමක් ඇරියා. මට හිතාගන්න බෑ එතන ඉඳන් මේගොල්ලන්ගේ තිබ්බ උනන්දුව. හරිම ලස්සනයි. ඉතින් අද අපි මේ membership drive එකත් එක්ක මේ කරපු එක අංග සම්පූර්ණයි. මම ඉතින් මේ වෙලාවේ මේක මේ චැලෙන්ජ් එක අරගෙන ඕල් බොයිස් ඇසෝසියේෂන් එකේ සෝෂල් සර්විස් වයිස් ප්‍රෙසිඩන්ට් සුරංග නන්දසිරි ඔහුගේ සෙක්‍රටරි යූසුෆ් ඒ දෙන්නා මේ ලීඩ් කළා මේ කරපු වැඩේ බොහොම අපූර්වයි. ඒ වගේම ඔබලා මේ දුන්න සහයෝගය බොහොම අපූර්වයි. ගුණරත්න බ්‍රදර්ස් අපිට හැමදාම ගුණරත්න බ්‍රදර්ස්. හොඳයි. චරිත තුනක්. ලංකාවේ චරිත තුනක් කියපුවමත් ඒකත් හරි ප්‍රසිද්ධයි නේද? අද ආදරණීය ප්‍රේක්ෂක හිත මිතුරනි සොඳුරු සඳෑවේ 96 වෙනි වැඩසටහනේ මේ ආරාධිතින් තිදෙනා එකම පවුලේ සහෝදරින් තිදෙනෙක් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් තිදෙනෙක්. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වෙනි පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපයේ අනදෙන නිලධාරිතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ කිලිනොච්චිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ සොඳුරු සඳෑව ඒ සුන්දරත්වයේ ඒ සහෝදරත්වයේ සුවඳ විහිදෙන සොඳුරු වැඩසටහනක් බවටම අපිට දැනෙනවා. ඇත්තටම මේ වැඩසටහන තුලදිත් ඔබ තිදෙනාගේ ප්‍රතිචාර එකිනෙකාට දක්වා ගන්න ප්‍රතිචාරත් ඒක හරි වටිනවා. ගෙදරකට සහෝදරයින් පිරිසකට එක පවුලක එක මේක ලොකු ශක්තියක් නේද මේජර් ජෙනරාල්තුමනි? මේ සහෝදරයින් අතරේ මොකද අද දකින්න නැහැ නේද කියලා. ඇත්තටම සමන්න ලොකු ශක්තියක්. අපි ලොකු ශක්තියක්. මොකද මම මේක අවසානයේදී කියන්න ගියේ මොකද අපි එක එක පරාසයක තමයි වැඩ කරන්නේ. අපේ ෆ්‍රීකුවන්සි එක එකයි. ඇත්තටම ගත්තොත් එහෙම අපි තුන්දෙනාම රාජකාරී කරන ගත්තොත් මේ ෆ්‍රීකුවන්සි එකයි. මම අවසාන වශයෙන් ඒක කියන්නයි කොහොමද ඒක ගැලපෙන්නේ කියලා අපි එන කතා කරමු ඒ ගැන. දැන් මම මේ ඊළඟට එන්න සූදානම් වෙන්නේ දැන් මෙතෙක් කියලා මේ නිහඬව හිටපු අපේ හඬ රිද්මි ඊළඟට සූදානම් වෙන්න සූදාන අපේ ජේසු පොලිස් අධිකාරිතුමා අපිට ඊළඟ ගීතය තෝරා දෙනවා. ඒ තමයි ඩෝල්ටන් අල්විස් සූරින් රචනා කළ මේ සොමියුරු ගීතේ ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් මේ ගීතය සංගීතවත් කළේ.
आचार्य नंदा मालिनी तमय गीते गायने उडंगुलियान गोता बंदील जिस पुलिस अधिकारी तुम अमे गीते ओब मिच्छर प्रिय कराने ऐ केला कियलम अपि रिदमिटिक किए गीते गायना करन सामान्य त्वशिन्म में गीतया तुला समाजे टा लोको पानी विद्या देनो आचार्य नंदा मालिनी महात्म्य में देना पानी विद्या में रोसमाला खू रोसमाला का पेत्तक जन समाजे टा देना पानी विदे एक जन समाजे प्रगमने टा देना पानी विद्या कुदिर मांदा किन्वा मागे विवरणी विशेषण मेके दी मैं रोसमाले पेत्त मट उपयोग मैं तमंट मैं उकहागत्तो तमन आरुड करगत्तो अपी मिनिसुन विदियट अपी समाजे मैं सिंधुए केन विदियट मैं सिंधुए केन विदियट आर्ते विदियट अपी समाजे टा लोको पानीविडिया देनटोने एकेन अपी समाजे वरदी मिनिसुव अदहन्न करन्न पुदन्न ඒගොල්ලව සන්තරපණය කරන්න යන්න අවශ්‍ය නැහැ කියන එක මේක කියවෙන්නේ. එතකොට ඒම කරන්න සමාජයේ ලෞකිකත්වයට ආදරය කරන සමාජයේ ආත්මార్థය තුල පමනක් දුවන කුමන ශේෂ්ඨයක හෝ කට්ටිය සනසවන්න නෙමේ මම විදියට මේ රෝස්මලක් විදියට පෙත්තක් විදියට පිප්පුණේ කියන එක තමයි ඒකේ අදහස. මේක ලොකු පණිවිඩයක් තියෙනවා අර්ථයක් තියෙනවා පදපේල් දෙක තුනයි තියෙන්නේ එකම පදේ ඇහෙන්නේ නමුත් ඒක ලොකු වර්ථය. ඊට පස්සේ ඌන් ඒකෙම කියනවා අපි කොයි වගේ මිනිසුන්ට ජන සමාජයට කොහොම කටයුතු කළ යුතුද කියන එක අර හමුදාවේ රණවිරෝ රට වෙනුවෙන් දීපුදු රණවිරෝකුගේ අවමංගල්‍ය ගමනට ඉසින මේකට ජනතාවට පෑගෙන පයට පෑගෙන දූවිල්ලක් වගේ වුවද නමුත් එන්න එහෙම කටයුතු කරන්න කියන එක තමයි. ඒ ඒ ඒ ජන සමාජයට දෙන පණිවිඩය අන්න එවන්නු පුද්ගලයෝ විදියට ජන සමාජයට දෙන පණිවිඩය විදියට තමන් හැසිරෙන්න කියන එක තමයි මේ මේකින් මේ මේ ගීතය තුල ගැබ්බෙන්නේ. ඒක පදපේලි දෙක තුන උනාට නන්දා මාලනීතා රසවත් විදියට මේක කියන්නේ මේවා කරන්නේ අර්ථවාන්විතව බලන්නේ ඒක. අපිට බොහොම පොලිස් නිලධාරින් විදියටත් අපි ආඩම්බර වෙනවා අපි ඔන්න ඔතන ඉන්න එක ගැන මම හිතනවා මගේ සහෝදරයෝ දෙන්නක් අපි ඔබ පුරාජේරුවකට කතා කරනවා නෙමෙයි අපි ගැනම කතා කළ යුතු නෑ අපි කතා වෙලත් ආවේ අපි ගැන කිසිම දෙයක් අපි කතා කරන්න ඕනේ නෑ කියලා අපි සියුම් සතුටක් ලබනවා මගේ මල්ලිගේ අවසන් කතාව මේ විවරණේදී ඔහු මෙයා කරේ අපි අහලා බැලුවත් කොහේදද අපි අවුරුදු 30 ගානක පොලිස් ජීවිතේ නොකැලල් තරිත විදියට ශ්‍රී ලංකා පොලිසියට තෝරාගත්ත මගේ තාත්තා මම මෙතනදී මතක් කරනවා පොලිසියට මම බැඳෙනවට කැමති වුණේ නැහැ අතකට. පොලිසිය තියෙන ආයතනයේ තියෙන ඒ අර පොලිසියක ශ්‍රී ලංකා පොලිසිය කියලා ගත්තාම එක එක මේ මතවාද තියෙනවනේ. ඔව් ඒ මතවාදයට විරුද්ධ මතවාදයක් දන්නා පොලිසියට යන්න එපයි. මම මේ මෙතෙන්දී තව එකක් මතක් කරනවා අපේ ඉස්කෝලේ ගැන කතා කරමින් මට මේ ශ්‍රී ලංකා පොලිසියට යනකොට ඊට ඉස්සෙල්ලා එයා ෆෝස් එක බොක්සිං වල මම බොක්සිං ගැන ක්‍රීඩාව ගැන එකදි කියන්නේ ශ්‍රී ලංකා යාපෝස් එකට මාව ඔෆිස් එකකින්ෙක් විදිහට ගන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා ආමියකට ගන්න මේවා කරන අපි ඉස්කෝලේ යන කාලේ. පොලිසියට ගන්න ඉඳලා. එතකොට මගේ තාත්තත් එපා කියද්දි තමයි මම පොලිසියට ආවේ. හැබැයි මම එදා හිතුවා අපි අර අර මේ මේ සින්දුවේ අර්ථයට අනුව අර මිනිසුන්ට නැමෙන්නේ නැති. අනවශ්‍ය දේවල් කරන්න නැති. කවුරුත් සන්තෝෂ කරන්නට ඌමනා නැති රාජකාරිය කළ යුතුයි කියන එක මගේ අදටත් තව මාසයකින් යන විශ්‍රාමයේ තුලත් ගෞරවණීය පොලිස් නිලධාරියෙකු විදිහට සේවය කරලා විශ්‍රාම යන්නට අපේ ඉස්කෝලේ ගෞරවය අපිට ඇත්තම පාසල් මාතාව මතක් වෙනවා බොක්සින් ක්‍රීඩාව මතක් වෙනවා අන්න ඒ තුළ මෙන්න මේ 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 සින්දුවේ තියෙන අර්ථයටම විශ්‍රාම යන්නට මටත් මගේ සහෝදර දෙන්නටත් ආශිර්වාදේ අපේ ඒකේ තියෙන අපේ ආකල්පවල තියෙන මේක ඒ ආකල්ප අපේ තුළ තියෙනවා වැරදිලාවත් ඔබ දන්නවනේ දැන් මම අර අර පළවෙනි විවරණේදී මට කියන්න බැරුණා කොයිම දෙමව්පියෙක්වත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ පුතා බන්ධනාගාරගත වෙනවට කොයිම දෙමව්පියෙක්වත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ පුතා හිරගෙවල්ලට නරක ඇසුරට යනවට ඒ ඒ මේ විවරණේදී මට ඒක කියන්න අවස්ථාවක් හම්බුනේ නැහැ නමුත් ඒ ඉන්න ඒ ඒ తত্ত্বය අපි ආරක්ෂා කරගන්න ඕනේ
අපි තුන්දෙනාටම ඒක කරන්නට මම හිතන අපි ගොඩක්ම උත්සාහ කරන්නේ අපේ පාසලේ ගෞරවය අපේ සමාජයේ ගෞරවය මිත්‍රයන්ගේ ගෞරවය මේ ඒ අපිත් එක්ක අපේ මට මේ තව පිරිමි සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා අපේ ලොකු පවුලක් එතකොට ඒකොල්ලගේ ගෞරවය ඒ අම්ම මියගේ අම්මා තාත්තගේ ගෞරවය රකින්නට මෙවන්නු මේ ගීතේ අර්ථයම අපිට මේ මේ උකහා ගන්නට ශක්ති ධෛර්ය අපිට තියෙනවා ඒක කරනවා ඒ තුළ මේ මේ ගීතේ පන්නරේ අපිට ලබා දෙයි කියන අවස්ථාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ගීතේ ප්‍රකාශ කරන අවස්ථාව ලබා දෙනවා හොඳයි අපි අහගෙන ඉමු මේ මලක් කරන කතාවක් රිද්මි Thank you.
පාපොච්චාරණය රිද්මී බොහොම ස්තුති ඔබ ඒක අපිට දැනෙව්වාට ඩෝල්ටන් අල්විෂූරින් එලෙස අපිට කියනේ කතාව හොරා දෙකක් ගත වෙලා ගිහිල්ලා තව විනාඩි කිහිපයයි තියෙන්නේ කාලය නවත්තන්න බෑ නවත්තන්න තිබුණා නම් හොඳයි හරි ලෝභකමක් දැනෙනවා කෙසේ වෙතත් අපි ඒකටත් අනුගත වෙන්නට ඕනේ මා අවසාන තව ඉතාම සුමියුරු ගීතයක් අපේ මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්නයන්ගෙන් ඒකට කාරණයක් එකතු කරගෙන මම අහන්නත් තියෙනවා ඊට මත්තෙන් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හැම සෙනසුරාදාවකම අපි මේ වැඩසටහන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් උදෙසා මේ KCC සොඳුරු පරිසරයේ සිට ගෙන එන්නට මේ සුවිශේෂී සංකල්පය අපිට තිරණය කළ KCC සභාපතිතුමන් තුසේ විජේසේකර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා අදත් ඒ වගේම හැම සතියකම ඒ එතුමාගේ උපදේශ පරිදි මේක හරි අලංකාර වැඩසටහනක් බවට පත් කරන්න වෙහෙසන මාධව ජයසිංහ සොයුරා ඇතුළු අපේ කලමනාකාරීත්ව හේතුවතුන් පිරිස සිසිර ඒ වගේම දර්ශන තිරින චතුර ඇතුළු ඒ හේතුවතුන් සියලු දෙනාම කලමනාකාරීත්වේ ඒ වගේම කසොන් ඇතුළු මාධ්‍ය ඒකකයේ හේතුවතුන් පිරිසත් අපිට හැමදාම මේ පළමු වැඩසටහනේ සිට අද 96 වෙනි වැඩසටහන දක්වාම රංජිත් පෙරේරා ප්‍රමුඛ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ හිතවතුන් පිරිස නිශාන්ත ඒ වගේම සමීර සාගර සහ රිද්මී ඇතුළු මේ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී ඒ වගේම අද මේ කටයුත්ත බොහොම අලංකාර වුණු කටයුත්තක් බවට පත් කරන්න අපට සුවිශේෂී හමුවක් ගෙන දුන් ශාන්ත සිලෙස්සර විද්‍යාලේ විදුහල්පතිතුමා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ආදිශි සංගමයේ අපේ සභාපතිතුමා ඇතුළු සියලු ආදි සිල්වෙස්තරුන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා මේ විශේෂිත අවස්ථාව අපිට ලබා දුන්නාට අවසාන ගීතය එන්න ඔබට ඉඩකඩ සලසා දෙනවා ඒක ඔබට විශේෂ වුණු ගීතයක් කියලාත් කිව්වා ඔව් සමන් මා එක්ක මේක චූටි අවස්ථාවක් කරගන්නවා මේ අපි තුන්දෙනා අද මේ විදිහට ඉන්නේ අපේ අම්මට තාත්තට පින්සිදු දෙන්න සහ අපිට වඩා වැඩිමල් තව සහෝදරයෝ තුන්දෙනෙක් සහ සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා අපේ පවුලේ 8 දෙනෙක් ඉතින් ඒගොල්ලන් අම්මලා තාත්තලාට ඒගොල්ලන් අපිට වඩා වැඩිමල් ගොඩක් ඒගොල්ලන් අපේ බර කරට ගත්තා වනාන්තරයක නම් එහෙම අයට කියන්නේ වනස්පතියෙක් කියලා. ඔව් වනස්පතියෙක්. ඒගොල්ලන් අපේ බර කරට ගත්ත මගේ අයියලා අම්මේ දෙන්න ඇරුණකොට අනිත් සහෝදර තුන්දෙනාම ඔවුන් රස්සාවලට ගිහිල්ලා අපි පාසල් යන කාලේ අපිට ශක්තිය ධෛර්යය ලබා දීලා අපිව පෝෂණය කළා අම්මා තාත්තට අමතරව. ඉතින් ඒක මම ඔවුන්වත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී මගේ මෙතන නැති සහෝදරයෝ තුන්දෙනා සහ සහෝදරින් දෙන්නවත් මම මතක් කරන ගන්නවා. ඒක මම හිතන මගේ වගකීමක් යුතුකමක් කියලා. ඒ කියන එක වුන්වත් මම ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. ඔවුන් මෙතන හිටියා නම් හොඳයි කියලා හිතෙනවා දැන්. මොකද අපිට එන්න කියන්න බැරි වුණා. එක්ක මම අවස්ථාවක් කරගන්නවා තවුද මල්ලිට, සුදේෂ්ට අපේ සභාපතිට සහ මේ මාධව. එදෙනා තමයි එක්ක කතා කරේ. එදෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ආදිශිෂ සංගමයටත් ස්තුතිවන්ත වෙනවා අපි අපිට කතා කරාට මේකට. ඒ වගේම නැවතවරක් මම මතක් කරනවා ඩෙරික් ගුණසිංහ සර්. ඩෙරික් ගුණසිංහ සර්ගේ බිරිඳ ඇවිල්ලා ඉන්නවා එයාගේ දියණිය ඇවිල්ලා ඉන්නවා එතුමාත් තමයි ගෞරවයෙන් මම මතක් කරනවා ජයවිර අයියා අපේ කෙනේ ඩී.ආර්. ජයවිර බොක්සින් මේකේ උන්වත් මතක් කරනවා මේ අවස්ථාවේදී අවසන් ගීතයට යන්න ඉස්සෙල්ලා ඔව් ඒකම මම අවස්ථාවක් කරගන්නවා මේකේ යුද හමුදාපතිතුමාට මට අවසර ලබා දීමට කිරීම සහ පොලිස්පතිතුමාට අපිට මේකට සහභාගී වෙන්න අවසර ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා ඒ තමයි ගෞරව විදියට මම හමාර බනවර කියන්නේ කතාව කියලින්නද යුරණහම කියමුද අපි මොකද ඔබ අවසාන ගීතේ තෝරලා තියෙන තැත්තරම සුවිශේෂී ගීතයක් ඒ වැඩසටහනේ ගී පද රචිකා විරේෂා හේමමාලිත් ඔය වගේම ඔය ආසුනේ ඇවිල්ලා මේ වැඩසටහනට සහභාගී වුණා රවි රොයිස්ට තමයි මේ ගීතය ගායනා කරන්නේ හොඳයි දැන් ඔබේ රිචි ආකාරයට
ඔබ ඒ කතාව කියන්න. ඊට පස්සේ සින්දුව හමුනේ එතනින් ඉවර කරමු. ඇත්තරම මේක මේ හමාර බනවර ඉතාමත් සංවේදීම ගීතයක්. මං හිතන්නේ ඕනේ කෙනෙක් ඇහුවොත් මේක අන්තිමට අඬනවා. මේ මේ ගීතයට ඒකින්ද මම මේක පළවෙනිදම කරගන්නවා සියලුම පියවරුන්ට මගේ පළවෙනි ගීතය සියලුම මවුරුන්ට උපහාරයක් මේක සියලුම පියවරුන්ට උපහාරයක් කියලා තමයි මම අවසන් කරන්නේ ඒක සියලුම පියවරුන්ට මේ ලංකාවාසී සියලුම පියවරුන්ට උපහාරයක් වෙන්න කියලා මම කැමති මෙන්න මේකට මෙහෙම විවරණයක් දෙන්න සමන් මේකේ තියෙන්නේ තාත්තා කියනවා මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ ඉතම බොහොම පණීඩේ කියන්නේ මම කවදාවත් මගේ බරඹට දුන්නේ නැහැ කියලා මට මේක අහන්න දකින්න මේ අපේ ලංකාවේ ඔක්කොගෙම පොඩි ඉල්ලීමක් කරන්න හිතෙනවා අපි චුට්ටක් මෙහෙම හිතමුද අපේ බර අපි රටේ රටේ බර කරට දෙන්නේ නැතුයිමුද පොඩ්ඩක් මොකද දන්නවද සුදේෂ් මට හිතෙනවා අපි අපේ බර අපි රටට දීලා තියනවා දෝ කියලා හේතුව මම මෙහෙම උදාහරණයක් ගන්න ඒ කතා කරන්නේ බී කරන්න ඕනේ වැඩි බී කතා කරන්න ඕනේ සී කරන්න ඕනේ වැඩි ඒ බී දෙන්නම එකතු කරාම ඩී ගැන කතා කරනවා ඔය කවුරුත් කතා කරන්නේ මේ මම කරන්න ඕනේ වැඩි අපි නිකන් හිතුවොත් එහෙම මම කරන්න ඕනේ වැඩි කියලා එතකොට අපි අපේ බර කාටවත් දෙන්නේ නැහැ නේ මට ඒකයි මට හිතුණා එහෙම විවරණයක් මේකට කරන්න මේ තමන්ගේ බර කාටවත් දෙන්නත් එපා මම තරේ විශ්වාස කරනවා මම වැඩ කරන්නේ මම ඒ අවස්ථාවේදී මම ගැන කියනවා මම වැඩ කරන අන්නේ ප්‍රතිපත්ති ඉඳලා මගේ බර කාටවත් මම දෙන්නේ නැහැ මගේ පරිපතේ වැඩ කරනවා මම දන්නවා මගේ මේ සහෝදරයෝ දෙන්නම ඒකෙමයි මේකයි මම කිව්වා අපි ඉන්නේ එක ෆ්‍රීකවන්සි එක අපි වැඩ කරන එකම ෆ්‍රීකවන්සි එක ඉතින් ඒකේ තමයි ඉන්න ඕනේ අපි අපිට මේ හැදිලා තියෙන පොදු ලෙඩේ මේ රට ඇයි මේක දියුණු නොවෙන්නේ කියන එකට අපි හොයන්න ඕනේ පොඩ්ඩක් ඇත්තටම දියුණු නොවෙන්නේ අපි ගත්තොත් ආයතනයකට ගියොත් සමාන් බලන්නකෝ ආයතනයට කියලා වැඩක් කරගන්න කොච්චර සපෝට් එකක් හම්බ වෙනවද කියලා කරන්නේ නැහැ ඒ කියන්නේ ඒ හැමෝටම මම ආයතනය කරනවා අවංක ආයතනය කරුණාකරලා තමන්ගේ වැඩේ කරන්න තමන්ගේ වැඩේට ප්‍රමුඛත්වය දීලා ඒක කරන්න එතකොට වෙන්නේ ඕගොල්ලන් රටට නැහැ නෑ රටට බරකුත් නැහැ ඒක තමයි මගේ මේ මේකේ මම හිතන්නේ අපි බර නොදීමු ඒකින්ද ඒ විදියට කරමු ඒ විදිය තමයි අපි වැඩ කරන්නේ මං අපි කියලා කියන්නේ අපි තුන්දෙනාම ඒකට අපිට පන්නරය ලැබුණේ අපේ පවුලෙන් මං කිව්ව පෞර්ෂයේ මනා පෞර්ෂයක් අපේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණා ඒ වගේම අපේ පවුලෙන් ඒ සහයෝගය ලැබුණා මගේ සියලු දෙනාගෙන්ම ඒකම පාසලෙන් පුදුමාකාර ශක්තියක් ලැබුණා මම අයියා කිව්වා වගේ අපි ඉස්කෝලට ආදරේ අපි ඉස්කෝලේ නම කෙලෙසන්න කැමති නැහැ ඒකින්ද අපි අපේ වැඩේ හැමතැනම කරනවා ඒකින්ද මම මේකට මේ බොහොම සරල උදාහරණයක් දෙන්න මම අපේ හැම වෙලාවෙම මම කතා කරනවා මට කොටුවක් තියෙනවනේ මම ඒ කොටුවේ වැඩේ කරනවා මට කැමති නැහැ උඩ කට්ටිය මොනවා හිතුව යට කට්ටියෙන් මම වැඩ ගන්නවා ඒක මම මගේ මේක මම අනිවාර්යෙන් කරවනවා ඒ වගේ කරනවා නමුත් මම අනිත් අය ගැන වරි වෙන්නේ නැහැ කවුරු කරත් නැතත් ඒක මට අදාළ නැහැ මේ මගේ කොටුවේ මම වැඩ කරනවා මම හිතනවා මම ඉල්ලීමක් කරනවා අපි ඔක්කොම එකතු වෙලා අපේ කොටුවල වැඩ කරමු මන් දන්නවා මේ රට උඩට යනවා හොඳට මුඩ යනවා නවත්තන්න බෑ කාටවත් ඒක තමයි මගේ පණිවිඩය හොඳයි මම හිතනවා අද මේ වැඩසටහනේ පැය දෙකක සාරාංශය ඒ ටික විතරක්ම ගත්තත් ඇති මට හිතෙන විදිහට අපි අපේ කොටුව හඳුනාගෙන ඒ කොටුව තුල තියෙන ටික කරමු ඒක ඉතාම වටිනා බොහොම සුති අද සොඳුරු සඳෑවේ 96 වෙනි වැඩසටහන අර්ථපූර්ණ වැඩසටහනක් බවට පත් කරන්නට අපිට හැකි වුණයි කියලා සතුටු වෙන්නට හැකි. අපි ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වෙනි පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාට මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහත්මයාට ඒ වගේම විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපයේ අණදෙන නිලධාරියතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න මහත්මයාට ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ කිරිනොච්චිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ ගුණරත්න මහත්මයාට එකම පවුලේ සහෝදරයන් තෙදෙනාට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් තෙදෙනාට ඔබ මෙතෙක් මේ ආ ගමන් මගේ රට වෙනුවෙන් ඔබ භෞතිකව ඔබ සජීවීව ඔබේ පූර්ණ කැපවීමෙන් ලබා දුන්නු දායකත්වයේ මම හිතනවා මේ වචනවලින් පවා ඔබ උත්සාහ කරනවා ඔබේ යුතුයකම වගකීම ඉටු කරන්න ඔබට ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් විනාඩියක් ඕනේ සමන් මම මේක ඉරේෂටත් ස්තුතිවන්ත වෙනවා මේ සින්දුව ලිව්වට රවි රොයිස්ටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ
පුදුමාකාර සංවේදීදීන මේ ගැව්වට ඒකත් මම අවස්ථාවක් කරගන්න හොඳයි ස්තුතියි සොඳුරු සඳාව ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් ඔබට අද අපි තිරණ කළේ KCC අපේ ගුවන්විදුලි පරිශ්‍රය අපි එලිමහන් මේ විශේෂ වේදිකාවේ සිට තාක්ෂණික දායකත්වය අනුජ දයාරත් ලබා දුන්නේ සොඳුරු සඳාව ඉන්දික විජේසිරි නිෂ්පාදනය කළේ මම සමන් ජයරත්න ලබන සෙනසුරාදාත් අපි හැම වෙවි මේ වගේ සොඳුරු සඳාවකදී මට අද හිතුණා ගුණරත්න බ්‍රදර්ස්ලා ගැනද මෙන්න මේ කියලා තියෙන්නේ කියලා මම මේ කතාවෙන් අපේ නිශාන්තට ආරාධනා කරනවා හමාර බණ වරින් මේක නිමා කරන්නට මේ අදහස මම හිතනවා ඔබ මේක ගම්ම්‍ය කරලා තියෙනවා මේක දසදහස් ගණනක් චරිතවලට මේක වඩා වටීවි කියලා හිතනවා කලිල් ජිබ්‍රාන් කියන කතාවක් මෙන්න මෙහෙම කියනවා මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බයෙන් වෙවුලන බව කියනු ලැබේ කඳු ශිඛරවල සිට වනාන්තර සහ ගම් මැදින් යන දිගු වංගු මාවතේ සිට ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි ඇය ඉදිරියේහි ඇය ඇති ඇයිතා විශාල සාගරයක් දකි ඒට ඇතුළු වීමට සදහටම අතුරුදහන් වීමට වඩා වැඩි දෙයක් නොපෙනේ නමුත් වෙනත් මාර්ගයක් නැත ගඟට ආපසු යා නොහැක කිසිවෙකුට ආපසු යා නොහැක ආපසු යාම පැවැත්ම තුල කල නොහැක්කකි ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානමක් ගත යුතුය මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය මන්ද ගංගාව සාගරයට අතුරුදන් වීම නොව සාගරය බවට පත්වීමට බව ගංගාව දැනගන්නේ එවිටය කියලා එමනම් ඒ ප්‍රකාශයත් එක්ක අපි හමාර බණවරෙන් අද සොඳුරු සඳාව අවසන් කරන සහෘදයිනි ඔබට සුබ සඳාවක් වේවායි ප්‍රාර්ථනා කරමි අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ උඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ උඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ
කන්ද පාමුල සුන හුරු නෑ දන්නවා මං මයි පුතේ මගේ තනියට තවත් ණය ඇති අඳුර ගන්නම් හිට උදේ සුපාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩු අරන් පලයන් අම්මගේ යන ගමන් මේ